ඔකට ළමයි දැන් අපි මුදල් හා මුල්‍ය ආයතන කියන පාඩම පටන් අරගෙන තින්නේ. එතකොට මේ පාඩමෙන් අපි කිව්වා අපි කතා කරන්නේ මේ මුදල් කියන්නේ මොකද්ද? මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන රටේ තියෙන මුල්‍ය ආයතන සෙට් එක. ඒ කියන්නේ බැංකු මහ බැංකුවත් එක්ක ගත්තාම අනිත් බැංකු ටික ගැන සල්ලි ගැන චෙක්පත් ගැන චෙක්පත් වලින් ගණදෙනු කරන හැටි අනිත් ඊ මනි විද්‍යුත් මුදල් මේ දේවල් තමයි අපිට මේ පාඩමෙන් තියෙන්නේ. මේ වෙනකොට මම ඕගොල්ලන්ට ගිය සතියේ කතා කරා අපි ගිය සතියේ වෙද්දි ටියුට් ලැබුණ නැති කට්ටියට මම කිව්වනේ පන්තියට සම්බන්ධ වෙන්න එපා ටියුට් එක ලැබුණාම වීඩියෝ එක බලන්න කියලා. අපි මේ ක්ලාස් එකේ වීඩියෝ එක ආයි YouTube bari වෙබ්සයිට් එකට හරි දානවනේ. ඒතර ගිය සතියේක දැම්මා. දැන් අද අපිට තියෙන එතනින් එහාට කතා කරගෙන යන්න. දැන් අපි මේකෙදි මුලින්ම කතා කරා මුදල් කියන එකට මිනිස්සු ආවේ කොයි කාලේ වගේද කියලා. අපි නිව මුලින්ම මිනිස්සු හිටිය ඍජු නිෂ්පාදනයක ඊළඟට අතිරික්ත බිහි වෙලා විශේෂීකරණය වෙලා භාණ්ඩ හෝමාරුවකට ආවා. ඒ භාණ්ඩ හෝමාරුවේ තිබිච්ච දුෂ්කරතා ටික නිසා තමයි මිනිස්සු මුදල් කියන දෙයට එන්නේ. භාණ්ඩ හෝමාරුවේ දුෂ්කරතා ටිකත් එක්ක මිනිස්සු යනවා වෙළඳාම. වෙළඳාමේදී තමයි මිනිස්සුන්ට අතරමැදි මාධ්‍යයක අවශ්‍යතාවය එන්නේ. එතකොට භාණ්ඩ හා සේවා මාරු කරගනිද්දී මිනිස්සු පටන් ගත්තා මොකක් හරි අතරමැදි මාධ්‍යයක් ඒ වෙනුවට යොදා ගන්න. ඒ යොදාගත්තු අතරමැදි මාධ්‍යයට තමයි අපි කිව්වේ මුදල් කියන්නේ. උතර මුදල් කියන එක මිනිස්සු දියුණු වෙනවත් එක්ක ටික 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 දියුණු වෙලා තමයි අද මේ කාසියා නෝට්ටු චෙක්පත් හරකාඩ් බැරකාඩ් කියන දන්ට ආවේ. අපි ඒක කතා කරා මුදල විකාශනය වෙච්ච එක. ද්‍රව්‍යමය මුදල් වලින් මිනිස්සු පටන් ගත්තේ වෙලින්. ඊළඟට මුදල් හොඳ මුදලක් නම් ඒකේ තියෙන ඕනේ ලක්ෂණ කතා කරා. දැන් මිනිස්සු එක එක කාලෙදි එක එක මුදල් වර්ග භාවිත කරලා පැතෑරියෙන් එන හොඳ මුදලක් නම් තියෙන්න ඕනේ ලක්ෂණ ටිකක් මේකෙදී උගන්වන්න. ඒ ටික කතා කරා. ඊළඟට මුදලින් කරන වැඩ මුදල් වලින් කරන ප්‍රධාන කාර්යයන් හතර කතා කරා. හෝමාරු මාධ්‍යයක් වෙන මුදල්. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මුදල් භාවිත කරනවා. ඊළඟට වටිනාකම මනින්න මිනිස්සු මුදල් භාවිත කරනවා. ඕනම දෙයක වටිනාකම මනින්නේ රුපියල් වලින්. එක මුදලේ කාර්යයක්. ඊළඟට කතා කරා මිනිස්සු වටිනාකම රැස් කරන්න වත්කම් රැස් කිරීමේදී මුදල් ලැබෙනුම් භාවිතා කරනවා මිනිස්සු සල්ලි එකතු කරනවා ඊළඟට අනාගත ගණතුණු කිරීම සඳහා ණය ගණතුණු කිරීම සඳහා මුදල් පාවිච්චි කරන්න පුළුවන් ඔටි කතා කරන්නේ ඊළඟට අපිට අද තියෙනවා පුතේ මේ විවිධ මුදල් වර්ග ගැන කතා කරන්න දැන් මුදල් වර්ග කියලා කිව්වහම දැන් එක එක විදිහට නම් කරන එකක් මෙතන වෙන්නේ. එහෙම නැතුව දැන් අපි දන්නවා අපිට ව්‍යවහාර කරද්දී හැම වෙලෙම ඉති තියෙන්නේ කාසියා නෝට්ටුනේ. ඒ කියන්නේ කාසියා නෝට්ටු වලට අමතරව මුදල් හැටියට හඳුන්වන තව මොන මොනවද තියෙන්නේ? ඉතින් අපි එක එක දේවල් මුදල් වර්ග හැටියට මෙතෙන්දි ගන්නවා. දැන් ඕගොල්ලෝ අපි නිතරම පාවිච්චි කරන දේ කාසියා නෝට්ටුනේ. මහ බැංකුවේ නිකුත් කරන කාසියා නෝට්ටු. ඒ එක මුදල් වර්ගයක්. අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ ඕවනේ. ආන්නේ මුදල් වලට අපි කියනවා පුතේ ව්‍යවහාර මුදල් කියලා. වළංගු මුදල් කියලා කියනවා, ව්‍යවහාර මුදල් කියලා කියනවා. නම් ගොඩක් තියෙනවා ඔය. වළංගු මුදල් කියලා කියනවා. ව්‍යවහාර මුදල් කියලා කියනවා. නියෝග මුදල් කියලා කියනවා. තව ඕන නම් නිමිති මුදල් කියලා කියනවා. මේ කොහොම කිව්වත් ඔය කියන්නේ ඔගොල්ලෝ අපි මේ එදිනෙදා භාවිත කරන කාසියහා නෝට්ටු වළංගු මුදල් කියලා ඒවට කියන්න හේතුව තමයි ගණදෙනු වලදී ප්‍රතික්ෂේප කරන්න බෑනේ. දැන් කාඩ් එකකින් ගන්න නැහැ කියලා කඩේකට මුදලාලි කෙනෙක්ට කිව්වේ. අපි චෙක්පත් ගන්න නැහැ කියලා කෙනෙක්ට කිව්වේ. අපි 100 කොල ගන්න නැහැ, අපි 500 කොල ගන්න නැහැ, අපි කාසි ගන්න නැහැ එහෙම කියන්න බෑ. මොකද නීත්‍යානුකූලවම වළංගු කරලා දීන්නේ නීතියෙන්. ඉතින් ඒ නිසා ඒවට කියනවා වළංගු මුදල්. ව්‍යවහාර මුදල් කියන්නේ ඒවටමයි. ඒ කියන්නේ එදිනෙදා ව්‍යවහාරයේදී භාවිත කරන හින්දා ව්‍යවහාර මුදල්. නියෝග මුදල් කියලා කියනවනේ. ඒ කියන්නේ මහ බැංකුවේ නියෝගය මත නිකුත් කරන හින්දා ඒවට කියනවා නියෝග මුදල්. නම් තුනම එකයි. ඔය නම් තුනෙන්ම කියන්නේ එදිනෙදා ඔබම පාවිච්චි කරන මේ කාසියා නෝට්ටු. ආකේවනේ. විවිධ මුදල් වර්ගවල පළවෙනි එක ව්‍යවහාර මුදල්. මුල්‍ය අධිකාරියේ නියෝග මත නිකුත් කරන කාසියා නෝට්ටු. මෙලෙස හඳුන්වයි. ව්‍යවහාර මුදල් වළංගු මුදල් ලෙස හඳුන්වන අතර මේවායේ ද්‍රවශීලතාවයේ 100%යි. ද්‍රවශීලතාවයේ 100%යි කියන්නේ
මේ වෙද්දී ඔයගොල්ලෝ ද්‍රවශීලතාවය කියන වචනේ තේරුම දන්නවා වෙන්න ඕන. කවුන්ටින් වල උගන්වනවා. මොකද්ද පුතේ ද්‍රවශීලතාවය කියන්නේ? යම්කිසි වත්කමක් අලාභයක් නොවිද ඉක්මනට මුදල් කරගන්න තියෙන හැකියාව. යම්කිසි වත්කමක් කිසිම අලාභයක් වෙන්නේ නැතුව ඉක්මනට සල්ලි කරගන්න පුළුවන් නම් ඒවට අපි කියනවා ද්‍රවශීලයි කියලා. ද්‍රවශීලතාවය කියන්නේ ඒක. එතකොට මේවා 100% ද්‍රවශීලයි කියන්නේ ඇයි මේ ව්‍යවහාර මුදල්? ඒවා 100% ද්‍රවශීලයි කියන්නේ ඒවා සල්ලි කරන්න දෙයක් නැහැ. සල්ලි කියන්නේ සල්ලිමනේ. නැවත සල්ලි කරන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි වළංගු මුදල් වල 100% ද්‍රවශීලතාවයක් තියෙන්නේ. ඊළඟට අපි එනවා බැංකු මුදල්. දැන් එතකොට ඔන්න ඔලුවට දාගන්න ව්‍යවහාර මුදල් කියලා කිව්වේ මොනවාද? අපි එදිනෙදා භාවිත කරන කාසියා නෝට්ටු. ඒවා සල්ලිමනේ. ආයි සල්ලි කරන්න ඕනේ නැහැ. බැංකු මුදල් කියන්නේ මොනවාද එතකොට? බැංකු මුදල් කියපු ගමන් ළමයි ඔළුවට ගන්න කාරණාව තමයි බැංකු මුදල් කියන්නේ මිනිස්සු බැංකුවේ දාලා තියෙන සල්ලි වෙන්නේ නැහැ කියලා. එහෙම හිතනවා හැමෝටම. බැංකු මුදල් කියන්නේ මිනිස්සු බැංකුවේ දාලා තියෙන සල්ලිද කියලා. බැංකුවේ දාලා තියෙන සල්ලි කියලා හිතන්න එපා. බැංකුවේ දාලා තියෙන සල්ලි නෙමෙයි ඒක බැංකු මුදල් කියලා හඳුන්වන්නේ. බැංකුවේ සල්ලි දානවා කිව්වහම දැන් ඕගොල්ලෝ නෙමෙයි 2021 දැන් මේ හෙට අනිද්ද විභාගෙ ලියන්න ඉන්න ළමයි සමහරව හිතනවා බැංකු මුදල් කියන්නේ බැංකුවේ තියෙන සල්ලි කියලා. එහෙම බැංකුවේ තියෙන සල්ලි කියලා අරගෙන බෑ. සාමාන්‍යයෙන් අපි දන්නවා බැංකුවක සල්ලි දානකොට මිනිස්සු ප්‍රධාන ගිණුම් වර්ග තුනක සල්ලි දානවා. සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ බැංකුවේ සල්ලි දානවානේ මොන ගිණුම් වලද? ඉතිරි කිරීමේ ගිණුම් වල. ආ ඉතිරි කිරීමේ ගිණුම් වල සල්ලි දානවා. ඒක අපි දන්නවනේ. මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් වල සල්ලි දානවා. තව මොනවද මිනිස්සු බැංකුවේ සල්ලි දාන ගිණුමක් කියන්නේ? ස්ථාවර තැන්පතු කියලා තියෙනවා. කාලීන තැන්පතු එහෙම නැත්නම් ස්ථාවර තැන්පතු. ඉතිරි කිරීමේ ගිණුමක ස්වභාවය කොයි වගේද? සාමාන්‍යයෙන් ඕනිම කෙනෙක්ට ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවනේ. ඕගොල්ලන්ට නැති වුණාට ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ඇති. ඕගොල්ලොන්ට ඉතිරි කිරීමේ ගිණුමක් පටන් අරගෙන ඒගොල්ලෝ පොත්වල සල්ලි දාලා දීලා ඇති. ඕගොල්ලන්ගේ නමිනුත් ගිණුමක් තියෙනවා. ඒකට අම්මා තාත්තා සල්ලි දාන වෙන්නේ. ඒතර ඉතිරි කිරීමේ ගිණුමක ස්වභාවය තමයි ඒකට යම් පොලියකුත් ලැබෙනවා. ඕනි වෙලාවක සල්ලි දාන්න පුළුවන්, ඕනි වෙලාවක ගන්න පුළුවන්. මිනිහෙක් ඉතිරි කිරීමේ ගිණුමක සාමාන්‍යයෙන් පුතේ සල්ලි දාන්නේ අර පොලිය ගන්නම නෙමෙයි. මොකද මහා ලොකු පොලියක් හම්බෙන්නේ නැහැ නේ ඔබට. ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන්නේ අර නිකන් සල්ලි ළඟ තියාගන්න බැරි කමකට. එහෙම නැත්නම් අතේ තිබ්බොත් ඊයදම් වෙන හින්දා වගේ ඉතුරු වෙයි කියලා හිතාගෙන දානවා. ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නේ ඉතින් ගිණුමට සල්ලි දාලා ආයි අරගෙන 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 පාවිච්චි කරනවා. ඒ කියන්නේ එතන අර සල්ලි ටිකක් ඉතුරු කරගන්න තියෙන ඕමනාව මිසක් ඒකෙන් පොලියක් ගන්න තියෙන ඕමනාව මෙතන එච්චරම නැහැ. ඔලිය ගැන හිතලා නෙමෙයි අපි සල්ලි දාන්නේ. දැන් මම වුණත් සල්ලි හම්බෙන හම්බෙන ඔක්කොම කරන්නේ account එකට නේ දාන්නේ. ඒ account එකට දාන්නේ මේකෙන් මට මෙන්න මේ වගේ පොලියක් ලැබෙයි කියන චේතනාවෙන් නෙමෙයි. ඊළඟට ඉතින් ඒ විනුම හරහා මට ලැබිලා තියෙනවානේ කාඩ් එක. අපි ඒක ගැන කතා කරන්න ඉස්සරහා. අර කාඩ් එක account එකට සල්ලි දාලා කාඩ් එකෙන් බඩු ගන්නවා, ඕනි වුණහම කාඩ් එක දාලා සල්ලි ගන්නවා, පාවිච්චි කරනවා. මාසෙ මුලදී දාන සල්ලි සමහර විට මාසෙ අග වෙනකොට සේරම ටික අරගෙන හපව. ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන්නේ විශේෂයෙන් අර සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕන නිසා. නැතුව ප්‍රතිලාභයක් ගන්න නෙමෙයි. මිනිස්සු ප්‍රතිලාභ ගන්න සල්ලි ඉතුරු කරනවා. පොලිය ගන්නම සල්ලි ඉතුරු කරනවා. ඒ පොලිය ගන්නම සල්ලි ඉතුරු කරනවා නම් දාන්නේ මොනවද? ස්ථාවර තැන්පතු වල. ස්ථාවර තැන්පතු ෆික්ස් ඩිපොසිට් කියලා කියන්නේ. ස්ථාවර තැන්පතු ඒකේ සල්ලි දාන ප්‍රධාන කාරණාව තමයි එතන පොලිය ගැන හිතලා තමයි දාන්නේ. මොකද ස්ථාවර සම්පවතුක සල්ලි දාන මිනිහා ටක් ගාලා ගන්න බලාගෙන නෙමෙයි දාන්නේ. යම් කාලයක් එතකොට මේ මුදල තියන්න ඕනි. අවුරුදු දෙකකට පහකට එහෙම දානවා. ඒ කාල සීමාව අවසානයේදී ලොකු පොලියකුත් මේවට බැංකු වලින් දෙනවා. ලොකු පොලියක් කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් වලට හම්බෙනවට වඩා ලොකු පොලියක් දෙනවා. ඔය ගිණුම් දෙකේම මිනිස්සු සල්ලි දානවා. ඔයගොල්ලන්ගේ දමෝපිය වුණත් FD දාලා ඇති. ෆිස් ඩිපොසිට් ස්ථාවර තැන්පතු දාලා. එතකොට ඔය දෙකේම සල්ලි දානවනේ මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් වලක් සාමාන්‍යයෙන් සල්ලි දානවා ස්ථාවර තැන්පතු වලක් දානවා. බිස්නස් කරන මිනිස්සු සල්ලි දානවා මේ ගිණුම් දෙකට අමතරව තව ගිණුමක ජංගම ගිණුම කියලා. ජංගම ගිණුම.
මේවට තව නමක් තියෙනවා ඉල්ලුම් තැම්පතු කියලා. ඉල්ලුම් තැම්පතු. මේවා ඉතිරි කිරීමේ තැම්පතු, මේවා ස්ථාවර තැම්පතු, මේවා ඉල්ලුම් තැම්පතු. එහෙම නැත්නම් ජංගම ගිනුම් කියලා කියනවා. ඉංග්‍රීසියෙන් නම් කරන්ට් account කියලා කියන්නේ. මෙන්න මේ ගිනුම් වල සල්ලි දාන්නේ ළමයි අර ඉතුරු කරන්නත් නෙමෙයි. පොලිය ගන්නත් නෙමෙයි. මොකද මේවට පොලිය ගෙවන්නේ නැහැ බැංකුවේ. ජංගම ගිනුමක මිනිහෙක් සල්ලි දාන්නේ චෙක් වලින් ගනුදෙනු කරන්නේ. ඒනේ ව්‍යාපාරිකයෝ තමයි මේව පටන් ගන්න. නිකම් මිනිහෙක් ජංගම ගිනුමක් දාලා ඇති වැඩක් නැහැ. මොකද බැංකුවෙන් පොලියක් ගෙවන්නේ නැහැ. දැන් විශ්වාස කරන මිනිස්සු එක එක අයට ගෙවන්න තියෙනවා ලොකු මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට අර නිකන් ව්‍යවහාර මුදල් වලින් ගණන් කරන්න අමාරුයි. ගණන් කරන්න ඕනි වරදිනවා. අනික විශ්වාස කරද්දි සල්ලි නැග තියා ගන්න බයයි හොරු පනිනවා. එතකොට ඔන්න කරන්ට් account කියලා ගිණුම් විශේෂයක් ආරම්භ කරලා ඒවැය දානවා සල්ලි. ඒවැය සල්ලි දාලා ඊළඟට චෙක් වලින් ගණන් කරනවා. චෙක් වලින් ගෙවනවා ගෙවන්න දෙන ඇයි එහෙම කරනවා. අන්නේ ගිණුම් වල දාන සල්ලි තියෙන. මොන ගිණුම් වලද? ජංගම ගිණුම් වල දාන සල්ලි තියෙන. මෙන්න මේවට තමයි බැංකු මුදල් කියන්නේ. මොන හදට තියාගන්නේ? බැංකු මුදල් කියන්නේ එතකොට මොනාටද? මිනිස්සු ජංගම ගිණුම් වල දාන සල්ලි. එහෙම නැත්නම් ඉල්ලුම් තැම්පතු වල දාන සල්ලි. මේ දෙක ගන්නේ නැහැ. ඉතිරි කිරීමේ තැම්පතු වල දාන ඒවා ගන්නෙත් නැහැ. ස්ථාවර තැම්පතු වල දාන ඒවා ගන්නෙත් නැහැ. බැංකු මුදල් කිව්වහම බැංකු මුදල් කියන්නේ ජංගම ගිණුම් වල දාන සල්ලි. उपकरण මොනවාද චෙක්පත මුදල් වර්ගයක් වෙන්නේ නැහැ ඒකත් මතක තියාගන්න. එහෙමනම් බැංකු මුදල් ගියපු ගමන් අපිට දෙන්න ඕනේ අර්ථකථනය දෙන්න ඕනේ නිර්වචනය තමයි බැංකු මුදල් කියන්නේ මොනවටද? මහ ජනතාවගේ ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් ශේෂය. මහ ජනතාව සතු ජනතා වාණිජ බැංකු වල ඉල්ලුම් තැන්පතු වල තියෙන සල්ලි. කරන්ට් account වල තියෙන සල්ලි. ජංගම ගිණුම් වල තියෙන සල්ලි. වලට අපි කියනවා මොනවාද බැංකු මුදල්. උනාදීන් පස්සේ බැංකු මුදල් කිව්වහම බැංකුවේ තියෙන සල්ලි කියලා එහෙම හිතන්න බෑ. බැංකුවේ තියෙන සල්ලි කියන සරල අර්ථය නෙමෙයි බැංකු මුදල් කියන්නේ. බැංකුවේ තියෙන සල්ලි තමයි හැබැයි මොන ගිණුම් වල තියෙන සල්ලි. ජංගම ගිණුම් වල තියෙන සල්ලි විතරයි. මේවැය තියෙන සල්ලි බැංකු මුදල් වල තියලා ගන්නෙ නෑ. ආකේවන. ජංගම ගිණුම් නැතොත් ඉල්ලුම් තම්පතු වල ඇති මුදල් ශේෂය බැංකු මුදල් ලෙස හඳුන්වනවා. මේ මුදල් ආපසු ලබා ගැනීමට හෝ අන් අයෙකුට පැවරීමට භාවිත කරන උපකරණයේ චෙක් පත්‍ය චෙක්පත් යන මුදල් වර්ගයක් නොවන බව මතක තබාගත යුතුය. අංගයක විශේෂයෙන් මතක තියාගන්න. චෙක්පත් කියන්නේ මුදල් වර්ගයක් නොවන බව මතක තබාගත යුතුය කියන එක අnderline කරගන්න. කොහොම මම අන්ඩර්ලයින් කරගන්න කිව්ව චෙක්පත් වල මුදල් වර්ගයක් නොවේ කියන එක අන්ඩර්ලයින් කරගන්න කිව්ව ඒක අන්ඩර්ලයින් කරලා තියාගන්න. අපිට වගුවක් දීලා තියෙන ඊළඟට දැන් ඔය ව්‍යවහාර මුදලුයි බැංකු මුදලුයි අතර වෙනස. දැන් අපි දන්නවා දෙකම. ව්‍යවහාර මුදල් කියන්නේ මොනවාද? අපි මේ එදිනෙදා පාවිච්චි කරන කාසි හා නෝට්ටු. බැංකු මුදල් කියන්නේ මොනවාද? ජංගම ගිණුම් වල තියෙන සල්ලි. වාණිජ බැංකු වල ජංගම ගිණුම් වල තියෙන සල්ලි. නැත්නම් කරන්ට් account වල තියෙන සල්ලි. देखिए वेनस व्यवहार मुदल पूर्ण द्रवशीलता व्याख्या पूर्ण द्रवशीलता व्याख्या पूर्ण द्रवशीलता व्याख्या पूर्ण द्रवशीलता व्याख्या सीयत सीयत द्रवशील
पूर्ण दोषीलता पूर्ण दोषीलता पूर्ण दोषीलता व्यवहार मुद्दा पूर्ण दोषीलता बैंक मुद्दा पूर्ण दोषीलता व्यवहार व्यवहार यार तवे का तमा व्यवहार मुदल सामान्य काशियान और पुने व्यवहार मुदल के वो काउंट निगुत करने श्रीलंका महाबैंक हुए ने ऐना लिया ना मूल्य अधिकारी विषय निगुत कराए व्यवहार मुदल पे तेरी है ना मूल्य अधिकारी विषय निगुत कराए मूल्य अधिकारी विषय निगुत कराए मूल्य अधिकारी विषय निगुत कराए व्यवहार मुदल व्यवहार व्यवहार मुदल नैतिक प्रतिक्षेप නෛතික වළංගුතාවයක් ඇත බැංකු මුදල් වල ලියන ඝනදෙනු වලදී ප්‍රතික්ෂේප කළ හැක ඝනදෙනු වලදී ප්‍රතික්ෂේප කළ හැක ඝනදෙනු වලදී ප්‍රතික්ෂේප කළ හැක සමහර වෙලාවය චෙක් වලින් ගන්නෙ නෑ කියලා කියනවා අපි චෙක් පත් වලින් ඝනදෙනු කරන්නේ නෑ කියලා කියනවා කඩවල වල ඝනදෙනු වලදී ප්‍රතික්ෂේප කළ හැක හරි मुदल वर्ग व्यवहार मुदल हरी बैंक मुदल हरी व्यवहार मुदल बैंक मुदल वाणिज्य बैंक जंगम विनुम्बल मुदल शेष विनुम्बलधीन साली जंगम विनुम्बलधीन साली तम बैंक मुदल ආසන්න මුදල් කියලා જાතියක් තියෙනවා ඊගාවට ආසන්න මුදල් ආසන්න කියන්නේ පුතේ නිකන් ළඟ කියන එකනේ ඔය ආසන්න මුදල් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තාම සල්ලි බවට පත් වෙලා නැහැ හරිද හැබැයි ඉතා පහසුවෙන් සල්ලි බවට පත් කරගන්න පුළුවන් දේවල් කියන තාම සල්ලි වෙලා නැහැ හැබැයි වැඩි වෙලා යන්නේ නැතුව වැඩි වියදමක් යන්නේ නැතුව ඉක්මනට සල්ලි කරගන්න පුළුවන් වත්කම් තියෙන මිනිස්සු බා සුදුසු ගාලා සල්ලි කරගත්තේ එක තමයි ඒකට ආසන්න මුදල් කියන්නේ. උනාද එතකොට තාම සල්ලි වෙලා නැති ඒ උනාට ඉක්මනටම සල්ලි කරගන්න පුළුවන් වෙන වෙන දේවල් මොනවාද? මෙන්න මේ දෙක විශේෂයෙන්ම ඉස්සලා කිව්වා.
ඉතිරි කිරීමේ ගිණුම් වල තියෙන සල්ලි ස්ථාවර සම්පතු වල තියෙන සල්ලි ගැන හිතන්නකො මේවා සල්ලි කරගන්න මහා ලොකු වෙලාවක් කියන්නේ නැහැ ATM මැෂින් එකක් ගාවට ගිහිල්ලා සුදුසු ගාන සල්ලි ගත්තා කියලා එහෙම නැත්නම් බැංකුවට ගිහින් ගොඩයක් පුරවලා දුන්න ගමන් සල්ලි ගත්තා කියලා අර ව්‍යවහාර මුදල් නොවුනට ව්‍යවහාර මුදල් වලට තරම්ම ළඟම දෝෂීලතාවයක් මේවටත් තියෙනවා ඒ නිසා මෙන්න මේවැය තියෙන සල්ලි තමයි අපි මේ ආසන්න මුදල් වලට උදාහරණ හැටියට ගන්න ආසන්න මුදල් යනු කියලා මොනවද කියලා අහුවහම ඉතිරි කිරීමේ ගිණුම් වල තියෙන සල්ලි හා ස්ථාවර සම්පත් වල තියෙන සල්ලි කියලා කියන්නේ පා ඒකේ උදාහරණ ආසන්න මුදල් හැටියට හඳුන්වන්නේ 100ට 100ක් ද්‍රවශීල නැති එහෙත් ඉහළ ද්‍රවශීලතාවයක් ඇති මූල්‍ය වත්කම් 100ට 100ක් ද්‍රවශීල නැති එහෙත් ඉහළ ද්‍රවශීලතාවයක් ඇති මූල්‍ය වත්කම් උදාහරණ තමයි ඉතිරි කිරීමේ ගිණුම් වල තියෙන සල්ලි සහ ස්ථාවර සම්පත් වල තියෙන සල්ලි. ඒ දෙක විතරක්ම නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් වල දාලා තියෙනවා. වාණිජ පත්‍රිකා වල දාලා තියෙනවා. ඒවත් ආසන්න මුදල් තමයි. උගල ටක් ගාලා සල්ලි කරගන්න පුළුවන්. එහෙනම් ලියන්න ආසන්න මුදල් කියන එක මෙහෙම. ව්‍යවහාර මුදල් වෙන 100ට 100ක් ද්‍රවශීල නොව ව්‍යවහාර මුදල් වෙන 100ට 100ක් ද්‍රවශීල නොව එහෙත් ඉහළ ද්‍රවශීලතාවයක් ඇති එහෙත් ඉහළ ද්‍රවශීලතාවයක් ඇති විවහාර මුදල් වෙන 100ට 100ක් ද්‍රවශීල නොවු එහෙත් ඉහළ ද්‍රවශීලතාවයක් ඇති එහෙත් ඉහළ ද්‍රවශීලතාවයක් ඇති මූල්‍ය වත්කම් මූල්‍ය වත්කම් ය එම මූල්‍යවත්කම්ය එහෙම ඉවර කරන්නක මූල්‍යවත්කම්ය උදාහරණ කියලා දාන්න කාලීනහා ඉතිරි කිරීමේ තැන්පතු උදාහරණ කියලා දාන්න කාලීනහා ඉතිරි කිරීමේ තැන්පතු කාලීනහා ඉතිරි කිරීමේ තැන්පතු භාණ්ඩාගාර විල්පත් වාණිජ පත්‍රිකා භාණ්ඩාගාර විල්පත් වාණිජ පත්‍රිකා භාණ්ඩාගාර විල්පත් වාණිජ පත්‍රිකා හරිනේ ඔන්න ආසන්න මුදල් කියන එකත් හරි දැන් ඔයගොල්ලන්ට සිලබස් එකේ ප්‍රධාන වශයෙන් තියෙන මුදල් වර්ග තුනක් තමයි දැන් ඔය පැහැදිලි කරේ ව්‍යවහාර මුදල් බැංකු මුදල් ආසන්න මුදල් ඊළඟට දැන් මේ කළු මුදල් කියන එක එහෙම ස්කෝරේ සමහර විට කියලා දෙන එකක් නෑ අලුත් ළමයින්ට. හැබැයි අපි කොමර්ස් කරන ළමයි නිසා පුතේ මේව දැනන් ඉන්නවා. කළු සල්ලි කියලා අපිට නිතර සමාජයෙන් ඇහෙනවා. මොනවාද කළු සල්ලි කියලා කියන්නේ? කළු මුදල් කියලා කියන්නේ? කළු සල්ලි කියන්නේ හොර සල්ලිද? නෑ කළු සල්ලි කියන්නේ හොර සල්ලි නෙමෙයි. ඒව මේ සාමාන්‍ය අපි ළඟ තියෙන සල්ලිම තමයි. කළු සල්ලි කියලා හඳුන්වන්නේ ඇයි ඉන්න? ඒවට කළු සල්ලි කියලා කියන්නේ පුතේ උපයලා තියෙන විදිහ නීති විරෝධී එක. නීති විරෝධී විදිහට මිනිස්සු සල්ලි උපයනවානේ. එහෙම නීති විරෝධී ක්‍රමවලින් සල්ලි උපයලා ඒව ළඟ තියාගෙන ඉන්නවානේ. ඒක ව්‍යවහාරයට දානවා නම් අවුලක් නැහැ. ඒව ළඟ තියන් ඉන්නකොට ඒවට තමයි අපි කළු සල්ලි කියලා කියන්නේ. ඇයි ඉතින් ළඟ තියන් ඉන්නේ? ළඟදියන් ඉන්නේ එළියට දැම්මොත් අහුවෙන හින්දා නීති විරෝධී විදියට නීති විරෝධී විශ්වාස කරලා සල්ලි හොයන මිනිස්සු ඒ සල්ලි ව්‍යවහාරයට දාන්නේ නැහැ එකපාරට. ගෙදර තියන් ඉන්නවා. ව්‍යවහාරයට දාන්නේ නැහැ කියන්නේ බැංකුවේවත් දාන්නේ නැහැ. බැංකුවට දැම්ම කියන්නේ තියෙන ව්‍යවහාර වෙනවනේ. බැංකුව එහෙට මෙහෙට ණයට දෙනවනේ. එතකොට ළඟ තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? මිනිස්සු එක එක මිනිස්සු නීති විරෝධී ක්‍රමවලින් සල්ලි උපයලා ඒවා තැන් තැන් වල ඒගොල්ලෝ ඒගොල්ලෝ ගාව තියාගත්තාම මේ රටේ ව්‍යවහාර කරන්න තියෙන සල්ලි ටික නැති වෙනවනේ. ඒ කියන්නේ රටේ මුදල් සැපයුම අඩු වෙනවනේ එතකොට. අපි දන්නවනේ මුදල් සැපයුම කියන්නේ කියලා දෙනවනේ. මේ රටේ සංසරණය වෙන සමස්ත මුදල් තොගේනේ මුදල් සැපයුම කියන්නේ. අර විදියට මිනිස්සු නීති විරෝධී විදියට සල්ලි හොයලා ඒවා ගෙවල් අස්සේ සේප්පු දාගෙන අල්මාරිය අස්සේ ඒවා තියන් ඉන්නකොට වෙන්නේ රටේ කරකැන සල්ලි ප්‍රමාණය අඩු වෙනවනේ. ඒක ආර්ථිකයට හොඳ නැහැ. අපේ රටෙත් ඕක තමයි වෙලා තියෙන්නේ.
ගොඩාක් මිනිස්සු ගාව තියෙනවා නීති විරෝධී විදියට හොයපු සල්ලි. ඒ මිනිස්සු ඒව එළියට දාන්නේ. එළියට දැම්මොත් අහු වෙනවා ඒකයි දාන්නේ. දැන් නිකන් හිතන්නකෝ මම කුඩු බිස්නස් කරලා කෝටි ගණනක් එකපාර හම්බ කරනවා කියන්නේ. ඒවනේ නීති විරෝධී බිස්නස් කියලා කියන්නේ. කුඩු විකුණන වගේ දේවල් කරලා මං සල්ලි හම්බ කරනවා. එතකොට දැන් මේ සල්ලි බැංකුවේ දාන්න ගියොත් මොකද වෙන්නේ? බැංකුවෙන් අහනවනේ කොහෙන්ද මේවා කියන්නේ? සාමාන්‍ය ලක්ෂ 10ට වඩා වැඩි ගාණක් දානකොට බැංකුවට කියනවා හේතුව. උපයෝගී ආකාරයේ හෙලි කරනවා. ඔය රුපියල් මේ 3-4000ක් දාන්න ගියාම නෑ කොහෙන්ද මේක කියන්නේ? එකපාර ලක්ෂ 10ට වඩා දානකොට අහනවා. ලියන්න ඕනේ ඒගොල්ලෝ මේ උපයෝගී ආකාරය මේ මොනව කරන කෙනෙක්ද? මැනික් බිස්නස්ද? ආ එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් ගන්න කෙනෙක්ද? වාහන සේල් එකක අයිතිකාරයෙක්ද මොනවාද කියලා කියන්නේ. දැන් මම එකපාරට දැන් මේ සාමාන්‍යයෙන් ගැටදළු කරන විදිහක් තියෙනවා බැංකුවත් එක්ක. එකපාරට ගිහිල්ලා මම ලොකු මුදලක් දානවා නම් මට කියන්න හේතුවක් තියෙනවා. උපයෝගී ආකාරයක් තියෙනවා. දැන් මං කියන්නේ ලක්ෂ 10ට වඩා සල්ලි දාන මිනිස්සු හැමෝම උපයෝගී ආකාරය හෙලි කරගන්න දරුව දඟලන්නේ ලක්ෂ 10ට වඩා දවස ගන්න දාන මිනිස්සුත් ඉන්නවා. අපේ ශේෂ්ත්‍රයේ තුල මේ ශේෂ්ත්‍රයේ තුල මාසෙකට ලක්ෂ 10ට වඩා හම්බ කරන ගුරුවරු ඉන්නවා. එතකොට එහෙම සල්ලි දානකොට බැංකුවෙන් අහන්නේ නැහැ කොහෙන්ද කියලා. කොහෙන්ද කියලා අහනවා මුළු වතාවේ. ඊට පස්සේ අපිට කියන්න දෙයක් තියෙනවනේ. මම මෙහෙම ටියුෂන් කරනවා. මගේ පන්ති වල මෙච්චරක් ළමයි ඉන්නවා. මට මෙච්චරක් සල්ලි හම්බ වෙනවා. පීත්‍යානුකූලව කොහෙන් හරි ආවත් මට ඔප්පු කරන්න පුළුවන් එතකොට. බය වෙන්න දෙයක් නැහැ. මම කුඩු විකුණලා සල්ලි මං ගාව නම් තියෙන්නේ. එතකොට ඒ සල්ලි දාන්න ගියාම බැංකුව අහනකොට දැන් මම කියනවා මම මේ ටියුෂන් පන්ති වලින් කියලා. ඊළඟට කොයි වෙලේ හරි හොයනකොට මගේ ටියුෂන් පන්ති වලින් එච්චර ගාණක් එන්නේ නැහැ කියලා තහවුරු වුණොත් එහෙනම් කොහෙන්දද සල්ලි? අන්න අහුවෙනවා. කියන දාරු වෙන කේස් එක කියන්නේ මේකනේ දැන් අපි එහෙම වැඩි වැඩියෙන් සල්ලි වලින් ගණදෙන්න කරනකොට ආදායම් බදුව වලට අහුවෙනවා. වැඩි වැඩියෙන් සල්ලි වේදම් ගන්නවා කියන්නේ මේ කන්න එළවලු හාල් ගේන එක නෙවෙයිනේ. වාහන ගන්නවා, ලොකු ගෙවල් හදනවා, රට යනවා. සුඛෝපභෝගී භාණ්ඩ ගන්නවනේ වැඩි වැඩියෙන් සල්ලි වියදම් කරනවා කියන්නේ ඒකනේ. ඉතින් මේ වගේ දේවල් ගත්ත ගමන් ටක් ගාලා බදු වලට අහු වෙනවා. මම වාහනයක් ගත්තොත් ඕකේ ලියාපදිංචි හාතික අනම්මනම් ඔක්කොම රජයේ මේ 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 ඉවැ පරිපාලන ආයතන වල ලිය වෙනවනේ. දැන් මගේ වාහනේ නම්බර් එක දාපු ගමන් මේ වාහනේ අයිතිකාරයා කවුද? එයා කොහෙද ඉන්නේ? ආ මගේ ඇඩින්ගේ නම්බර් එක මේ සේරම දැනගන්න පුළුවන්. මොකද ඒ ඔක්කොම ලේඛන ගත වෙලා තියෙන්නේ. එතකොට නිකම්ම බදු වලට අහු වෙනවා. මමත් ආදායම් බදු ගෙවනවා. බදු වලට අහු වෙනවා. ඒ කියන්නේ අපි බදු ගෙවන්නේ නැහැ. දැන් ඒ හින්දා නීති විරෝධී විදියට සල්ලි හොල දෙන මිනිස්සු දැන් ඕක හෙලි කරන්න බැරුව වෙන වෙන බොරු හේතු කියලා පස්සේ ආදායම් බදු හරි කොහෙන් හරි ආවහම වැඩේ මාට්ටුනේ. ඔයාගේ එතකොට මෙච්චරනේ ආදායම ඉන්න. ඔයාට මෙච්චර වැටුපක් නේ ලැබෙන්නේ. ඒතකොට කොහොමද ඔයා මෙච්චර ගාණක් මාසෙකට බැංකුවේ දාන්නේ? මේ හිඳ ගොඩාක් අය කඩු සල්ලි තියෙන මිනිස්සු බැංකුවල දාන්නේ. හරි. කඩු සල්ලි කියලා කියන්නේ එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න නීති විරෝධී විදිහට උපයලා ළඟ තියාගෙන ඉන්න සල්ලි. මොනවාටද කඩු සල්ලි කියන්නේ? නීති විරෝධී විදිහට උපයලා ළඟ තියාගෙන ඉන්න සල්ලි. අපි කියනවා කඩු මුදල්. මේවා ව්‍යවහාරයට එන්නේ නැති තාක්කල් ඒවා කඩු සල්ලි. ව්‍යවහාරයට එනවා නම් ප්‍රශ්නයක් නැහැ. මම හරි පැහැදිලි කරේ ව්‍යවහාරයට එන්නේ නැති හේතු. අහුවෙන හිඳ. එතකොට මේ වැඩි හරියක් ඔය මේ මේ බිස්නස් ඔය කොහේ නීති විරෝධී බිස්නස් ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිහෙක්ට කරන්න බැහැ. ඒ බැරි ඔන්න ඔය කේස් එකේ හිඳන. දැන් ලංකාවේ කුඩු බිස්නස් කරනවා ආ මත්ද්‍රව්‍ය විලඳාම අනම්මනම් ඔය එක හෙරෝවින් බින්නනවා මේ වගේ නීති විරෝධී බිස්නස් සාමාන්‍ය මිනිහෙක්ට කර හැකියිද කියන්නේ? කරන්න බෑ කීයට. දේශපාලන හයියක් අනිවාර්යෙන් ඕන. ලොකු සල්ලිකාරයෙක්ගේ අනුග්‍රහයක් අනිවාර්යෙන් ඕන. මොකද සාමාන්‍ය මිනිහා කරන්න කීකවන් අහුවෙන. සල්ලිකාරය කරන්න අහුවෙන්නේ නැහැ නේද? ඒ සල්ලිකාරයනේ කොහොමද? ඒගොල්ලන්ට සල්ලි ලැබෙන වෙන වෙන මාර්ග තියෙනවනේ. ඒතර ඒගොල්ලන්ට අරවැයන් හොයන සල්ලිත් එක්ක අරව කවලම් කරලා දාන්න පුළුවන්. දැන් මැනික් බිස්නස් කරන මිනිස්සෙට කොටි ගානක මුදලක් බැංකුවේ දාන්න ගියාම පස්සේ බැංකුවට ප්‍රශ්නයක් නැහැ නේ මේ මනුස්සයා මැනික් මුදලාලි කෙනෙක් නේ. ඒ වගේ ලොකු සල්ලිකාරයෝනේ හීනියට යටින් ඔය කුඩුව නම් මනම් කේස් වලට සම්බන්ධ වෙන්නේ. එතකොට දේශපාලනඥයෝ ඒගොල්ලන්ට වෙන වෙන බිස්නස් තියෙනවා ලොකුට නීත්‍යානුකූල ඒවා. ඉතින් ඒ ඇස්සේ නීත්‍යානුකූල නෝන දෙක තුනක් කරනවා.
අරවැයන්ගෙන සල්ලි අරකොරට දාලා මේකෙන් හෙව්වා කියලා පෙන්වන්න පුළුවන්. නිකම් මිනිහෙක් ඔය මොනා හරි පොඩි දෙයක් නිකන් කසිපු බෙරුවත් උරුව හුවෙන්නේ කියන සුදුසුක. අන්න ඒක. ඒ කියන්නේ කළු මුදල් කියන්නේ එහෙනම් මොනවාද? නීති විරෝධී විදියට උපයලා ළඟ තියන් ඉන්න සල්ලි. ඔය කළු සල්ලි සුදු සල්ලි කරනවා. කළු සල්ලි සුදු සල්ලි කරනවා කියන්නේ අර නීති විරෝධී විදියට හොයලා අර ළඟ තියන් ඉන්න ටික එළියට ගන්න එක. එළියට ගන්න කියන්නේ ව්‍යවහාරයට ගන්න එක තමයි. ඒ කළු සල්ලි සුදු සල්ලි කරනවා කියන්නේ ඒකයි. ව්‍යවහාරයට ගන්න ඕනේ ඒක. භාවිතයට ඇදලා ගන්න ඕනේ. ඒකට රජය කරන ක්‍රියාමාර්ගය තමයි එකක් මුදල් නෝට්ටු අවලංගු කරනවා සමහර විට ඒකේ කියන. ඒක නම් ඉතින් ලේසි එකට කරන්නේ නැහැ. දැන් කරලත් නැහැ නේ අපිට මතක ඇති කාලෙක කිසිම මුදල් නෝට්ටුවක් අවලංගු කරේ නැහැ. අවලංගු කරොත් ඔන්න අර ළඟ තියන් ඉන්න කළු සල්ලි එළියට එනවා. ඒ කොහොමද එළියට එන්නේ? දැන් නිකන් හිතන්නකෝ මෙහෙම කොටි ගණන් ළඟ තියන් ඉන්නව නම් නීති විරෝධී විදියට හොයලා ඒ සල්ලි ළඟ තියාගෙන ඇත්තේ කීයේ පොළවලින්ද සාමාන්‍යයෙන්? එහෙම කුඩු බිස්නස් කරලා නම් මනා නීති විරෝධී බිස්නස් කරලා සල්ලි හම්බ කරන මිනිස්සු ඔය සල්ලි ගෙදර තියාගෙන ඉන්නව නම් පුතේ තියාගෙන ඇත්තේ කීයේ පොළවලින්ද? විශ්ව පොළවලින් සිය පොළවලින් තියාගෙන නැද්ද? නෑනේ. අනිවාර්යෙන් තියාගෙන ඉන්නේ 5000 පොළවල. තියාගන්න ලේසි. එතකොට ඕනනම් කළු සල්ලි ටික එළියට ගන්න රජයට කරන්න පුළුවන් දෙයක් තමයි කෙලින්ම රජය නිවේදනයක් කරනවා 5000 පොළේ අවලංගු කරනවා කියලා. අවල් දවසේ ඉඳලා අවලංගු කරනවා කියලා කියනවා. එහෙම කියපු ගමන් අර සල්ලි ළඟ තියන් ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? තියන් ඉඳලා වැඩක් නැහැ. අර 5000 පොළ ටික කොහෙන් හරි මාරු කරන්න වෙනවා. ඒ කියන්නේ ව්‍යවහාරයට එනවා. වැඩ දුන වලදී මේ මාරු කරන්න මම කොකට හරි ගේන්නේ බෑ වටේ කිතුරු. අන්න හරි. විවාහාරයට ආ. එහෙම නැත්තම් නිර්නාමික දම්පතු සහතික හඳුන්වලා දීලා තියෙනවා. මොකද රජයට මේ වෙලාවේ ඕනි මේ කළු සල්ලි ටික එළියට ගන්න. මොකද මේක ආර්ථිකයට හානිය. ඒව මිනිස්සු නීති විරෝධී විදියට හොයලා තියෙන හින්දා ඒ මිනිස්සුම නීතියේ රැහෙන තහසු කරලා දෙන එක. ඒක ඇවිල්ලා පොලිසිය වැඩ නේද? මහබැංකුවට වනි කොහොම හරි මේ මිනිස්සු ගෙවල් ලස්සේ තියන් ඉන්න සල්ලි ටික එළියට ගන්න. ඒකට ඒක ආර්ථිකයට වෙන පාඩුව හරි මග ඇරෙනවනේ. ඒකට කරන්නේ නිර්නාමික දම්පතු සහතික හඳුන්වලා දෙන්න. නිර්නාමික දම්පතු සහතික කියන්නේ නම ගම කියන්නේ නැතුව සල්ලි දාන්න පුළුවන්. අංකයක් විතරයි දෙන්නේ අපි එතකොට කවුරුත් දන්නේ නැහැ. සල්ලි ටික එනවනේ එළියට. ඒකෙන් දැන් අර ඔබලන්ට නම් මතක නැති වෙයි ඔය සක්විති රණසිංහ කියලා දැන් නම් මං හිතන්නේ ආයි ඉංග්‍රීසි පන්තියක් කරනවා. හිටිය ලංකාවේ නියම ඩයල් එක. ඉංග්‍රීසි පන්ති කරන හොඳ ගුරුවරයෙක්, ටියුෂන් ගුරුවරයෙක්. ලංකාවේ වැඩිම ආදායම් ලබන ටියුෂන් ගුරුවරු අතරේ හිටපු ගුරුවරයෙක්. අංක 1 ද පොලි හිටි. ඒ මිනිස්සයා මිනිස්සුගේ දැම්පතු බාරගත්තා පෞද්ගලිකව. බැංකුවල අපි සල්ලි දාන්නවා වගේ සක්විති ගාව සල්ලි දැම්මයි කිස්සෙ. එහෙම දාලා දාලා මං හිතන්නේ කෝටි 900 ගානක් කොම කෝටි 900 ගණනක් අරගෙන මිනිහා ගියා රට ගියා මිනිහා රට ගියා කෝටි 900 ගණනක් අරගෙන එම් මෙම් පොඩ්ඩක් පොඩ්ඩක් කට්ටිය ගෑ ගැහුවා හැබැයි එම් මේක යට ගියා නිකන් නිදන්න කෝටි 900 ගණනක් අරගෙන මිනිහෙක් පැන්නහම ඒ ටැං වල සල්ලි දාපු මිනිස්සු කොහොම කෑ ගහන්න ඕනේද කියලා ඒ සේවිස කෝටිනේ හැබැයි ඔය මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් නම් ගෑ ගැහුවා නිකන් මීඩියා වලට එහෙම ඇවිල්ලා කෑ ගහනවා දැක්කා වැඩි හරියක් සද්දයක් නැහැ ඇයි සක්විති ගාව දාලා තින්නේ ගොඩාක් මොනවා සල්ලිද කළු සල්ලි ඇයි ඉතින් මිනිහා බෞද්ධලික වැඩේ යන්නේ බැංකුව වල දැම්මොත් නේ අහුවෙන්නේ ඉතින් අර කුඩු බිස්නස් කරලා ගංජා විකුණලා ආ ඒ වගේ දේවල් වලින් හම්බ කරන සල්ලි සක්විති ගාව දැම්මම අවුලක් නැහැ නේ මිනිහා පොලියකුත් දෙනවා අපේ සල්ලි ටිකත් එතන ආයෝජනයක් වෙනවා කාටවත් අහුවෙන්නේ නැහැ කාලයක් කරගෙන ගිහිල්ලා තමයි එකපාරට පැන්නේ. ඉතින් එහෙම වෙන්නේ ඒකයි. මේ මිනිස්සු ගෑ ගැහුවේ නැත්නම් ඒක ඉතින් අපිට නිගමනය කරන්න දෙන්නේ නම් කළු සල්ලි කාරයෝ තමයි මිනිහ ගාව ගොඩක් දාලා ඇත්තේ. නැත්නම් මීඩියා වලට ඇවිල්ලා කියන්නේ බෑ දැන් මගේ කෝටි 10ක් මං දැම්මා. සක්විති ගාව. එතකොට බලන්න කෝටි 10ක් දාන්න මේ මිනිහා මොකද්ද කරන්න ජොබ් එක? කෝටි 10ක් දාන්න මොකද්ද ඔයාගේ බිස්නස් එක? අහුවෙනවනේ මෙනි. ඕකම තමයි කළු සල්ලි කියන්නේ. හරිද? ඒක මම නිකන් දැනගන්න කිව්වේ. කළු සල්ලි කියන්නේ මේ හොර සල්ලි එහෙම නෙමෙයි. කළු සල්ලි කියන්නේ නීති විරෝධී විදිහට උපයලා ළඟ තියාගෙන ඉන්න සල්ලි. හරිද? ඒව සුදු සල්ලි කරනවට අපි කියනවා මොකද්ද? මුදල් විසුද්ධිකරණය.
කළු සල්ලි සුදු සල්ලි කරනවට මොකක් කියලාද කියන්නේ මුදල් විසුද්ධිකරණය කරනවා කියන්නේ හරි කළු මුදල් නීත්‍යානුකූල මුදල් බවට පත් කිරීම මුදල් විසුද්ධිකරණය ලෙස හඳුන්වයි ඒ සඳහා විවිධ ක්‍රම භාවිත කරයි ඇතැම් මුදල් නෝට්ටු අවලංගු කරනවා නිර්නාමික තැන්පතු සාධක හඳුන්වලා දෙනවා එහෙම තමයි කළු සල්ලි සුදු සල්ලි කරන්නේ ඊළඟට තව තියෙනවා විකල මුදල් කියලා විකල මුදල් ඒ මොනවාද මේ විකල මුදල් කියන්නේ හපල හපල දාපුවද නිකන් බල්ලෝ කපුවා වගේ නෑ විකල මුදල් කියන්නේ එහෙම ඒවා නෙමෙයි ඔය ඉරිලා බොඳ වෙලා අඬු ගාලා හැලි කැලි නිකන් එහෙම මෙහෙම රොසල් වෙච්ච මුදල් නෝට්ටු එහෙම තියෙන්නේ ආන් ඒවට කියනවා විකල මුදල් හරි ඒවා සාමාන්‍යයෙන් දැන් වටිනාකම ගන්න පුළුවන් ද විකල මුදල් නෝට්ටු මේ කොමස් කරන ළමයි ඉඳ දැනගන්න ඕනේ ඉඳ මේ මුදල් වර්ග දෙන්නේ. අත ඊළඟට අපේ ගැලීම විද්‍යුත් මුදල් ගැන කතා කරන්නේ ඉතින් ඊට කලින් මේ කළු මුදලුයි විකල මුදලුයි කියන දෙක මම මේ දුන්නේ. විකල මුදල් කියන්නේ ඉරිච්ච. අඬු ගාපුවා. මුදල් නෝට්ටුව විකෘති වෙලා. ඒවා විකල මුදල්. දැන් ප්‍රායෝගිකව අපි දැනගන්න ඕනේ විකල මුදල් නෝට්ටුවකට නියම වටිනාකම අපිට කොහෙන් හරි ගන්න පුළුවන්ද බැයිද? දැන් මගේ අතින් සල්ලි කොටයක් දෙකට මැදින් ඉදෙනවා. එතකොට ඒක විකල මුදල් නෝට්ටුවක් කියන්නේ. මේ දෙකට මැදින් ඉරිච්ච මුදල් නෝට්ටුව 1000 ගොඩයක් කියන්නේ විරුණි. මේකට මට නැවත රුපියල් 1000ක් ගන්න ක්‍රමයක් තියෙනවද? මේ ඉරිච්ච සල්ලි කොලේ වෙනුවට. පුළුවන්. 1000ම ගන්න පුළුවන්. විකල මුදල් නෝට්ටුවකට නියම වටිනාකම බැංකු වලින් දෙනවා. ඒක පොන්දේසි ටිකක් තියෙනවා. එකක් තමයි ඒ ඉරිච්ච සල්ලි කොලේ 4න් 3ක් ඉතුරු වෙලා තියෙනවා. 4න් 3ක් ඉතුරු වෙලා තියෙනවා. අනිත් එකේ ඉතුරු වෙලා තියෙන කෑලි ඔක්කොම එකම මුදල් නෝට්ටුවක කියලා ඔප්පු කරන්න පුළුවන් වෙනවා. එක සල්ලි කොලේ ගිරිච්ච කෑල්ලකුයි තව සල්ලි කොලේ ගිරිච්ච කෑල්ලකුයි එහෙම මුට්ටු කරලා දෙන්න බෑ. එකම සල්ලි කොලේ ගේව වෙන්න ඕනි. අර ඉලක්කමෙන් ලියලා තියෙන්නේ මුදලේ වටිනාකම දැන් රුපියල් 100 කියලා ඉලක්කමෙන් තියෙන්නේ. ඒ වගේ දැන් තුනක් ඉතුරු වෙලා තියෙනවා. 100 කියලා ගහපු දැන් තුනක් ඉතුරු වෙලා තියෙන්න ඕනි. සම්පූර්ණ මුදල් නෝට්ටුවේ 4න් 3ක් ඉතුරු වෙලා තියෙන්න ඕනි. එකම මුදල් නෝට්ටුවක කැරි වෙන්නත් ඕන. එතකොට බැංකුවට දුන්නාම 10 නම් 18 1000ක් දෙනවා. ඒ 1000ට තව 1000ක් දෙනවා. ඒක ඔක්කොම මේ ටික කොළ කෑල්ල ගලවන්න කියන බැංකුවට ගියාම එළවුවහන් ඒක වල බලනවා පොන්දේසි ටික හරියද කියලා. සල්ලි දෙන්නේ. එහෙම ගන්න පුළුවන්. අඬු ගාපුවට කියන්නේ ත්‍රිකල මුදල් කියලා. අඬු ගෑවිච්ච ඒවා නෙමෙයි අඬු ගාපුවා. දැන් පහුගිය කාලේ දුන්නනේ නිවේදනයක් බැංකුවට අඬු ගාපුවා ඉරි ගෑලි ගහපුවා අකුරු ලියපු සල්ලි තියෙනවනම් ටක් ගාලා බැංකුව වලට ඇවිල්ලා මාරු කරගන්න කියලා කාල සීමාවක් දුන්නා. දැන් බැංකුවේ මුණක් ගන්න නැහැ ඒවා. අඬු ගාපුව ගන්න නැහැ. අත්තර දීමකින් සිදුවන මොකක් හරි ලාකුණක් ඇරෙන්න හිතාමතා කරනවද විකෘති කිරීම වලට ගෙවන්නේ. අත්තර දීමකින් කියන්නේ නිකන් මුදල් නෝට්ටුවේ පොඩි ඉරි ගෑල්ලක් ඇඳෙනවා ඉරෙනවා. ඒවා තමයි අත්තර දීම හැටියට සැලකන්නේ විකල මුදල් නෝට්ටු. නල් ලියලා ඇඩ්‍රස් ලියලා සින්දු කෑලි ලියලා නම්බර ලියලා ඒ වත්තර දීමකින් වෙන්න පුළුවන් දේවල්. ඒ වගේ දේවල් මුදල් නෝට්ටුවකට කරලා තිබ්බොත් එහෙම ඒ වගේ මුදල් නෝට්ටුවක් ඔයාට කොහෙන් හරි හම්බුනොත් යම් කිසි ගණදෙනුවකදී කවුරු කඩේ එකා ගන්න බැහැ කිව්ව කරන්න දෙයක් නැහැ. බැංකුවට දීලා සල්ලි ගන්න බැහැ. හරිනේ. මොන විකල මුදල්. ප්‍රධාන මුදල් වර්ගවල දැන්ට කතා කරානේ විවහාර මුදල් කතා කරා ඊළඟට බැංකු මුදල් කතා කරා ආසන්න මුදල් කතා කරා ඒක තමයි ප්‍රධාන තුන. මොකද ප්‍රධාන මුදල් වර්ග තුන දැන් කතා කරපු ව්‍යවහාර මුදල් බැංකු මුදල් ආසන්න මුදල් මොනවාද? ව්‍යවහාර මුදල් බැංකු මුදල් ආසන්න මුදල් ඒ තුන හරිනේ. වෙනම මම දෙකක් කියලා දුන්නා කළු මුදල් කියන එකයි විකල මුදල් කියන එකයි. ඒක කොමස් කරන ළමයි හින්දා මතක තියාගන්න. දැන් එළවන්න අපි ප්‍රධාන මුදල් වර්ගයේ විද්‍යුත් මුදල්. දැන් මේකනේ රැල්ල වෙලා තියෙන්නේ මේකනේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. විකාශනයේ මුදල් විකාශනයේ වෙලා අවසානයේ දැන් මෙතනනේ අපි නැවතිලා ඉන්නේ. මුදලේ විකාශනය තුල ගත්තහම මොනවාද විද්‍යුත් මුදල් කියන්නේ? විද්‍යුත් මුදල් කියලා කිව්වහම මුතේ අපි ඒකට පොදු නිර්වචනයක් දෙනවා නම් මෙහෙමයි. ඩිජිටල් තාක්ෂණය හරහා ගෙවීම් කිරීමේදී යොදා ගන්නා සියලුම ප්ලාස්ටික් කාර්ඩ්පත් මොනවාද?
डिजिटल දාක්ෂණය හරහා විවිධ කිරීමේදී යොදා ගන්නා ප්ලාස්ටික් කාට්පත් වලට අපි කියනවා විද්‍යුත් මුදල් මොනවාද ඔය කියන ප්ලාස්ටික් කාඩ් එකද කේකේව තිනවා දැන් වර්තමානයේ ණය කාඩ් කියලා තිනවා හර කාඩ් කියලා තිනවා ස්මාර්ට් කාඩ් කියලා තිනවා ප්‍රීපේඩ් කාඩ් කියලා තිනවා PayPal PayPass ඔකේ එක එක කාඩ් වර්ග තියෙනවා මේ ඔක්කොම කාඩ් වලට අපි පොදුවේ කියනවා e-money විද්‍යුත් මුදල් ඉලෙක්ට්‍රොනික මනි දැන් මිනිස්සු ශීඝ්‍රයෙන් මේ මුදල් වලට එනවනේ මං කිව්වේ ගිය සතියේ තර කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු මේ අන්තර්ජාල භාවිතය විද්‍යුත් මුදල් භාවිතය වැඩි වුණා ටිකක් අපි ගා දැන් මේ දවස්වල අපි දන්නවා ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එක හරහා එම මිනිස්සු බඩු ගන්න එක වැඩි වෙලා තියෙනවා එතකොට ඉතින් කාඩ් එකේ ගෙවන්න දැන් හැමෝම අතේ ඔය ඩෙබිට් කාඩ් එක කියන එක තියෙනවා සමහරවිට ක්‍රෙඩිට් කාඩ්ත් තියෙනවා. සමහරවිට දෙකම තියෙනවා. ඊට අමතරව ස්මාර්ට් කාඩ් වගේ දේවලුත් තියෙනවා. ඔන්න ඔක්කොටම පොදුවේ අපි කියනවා විද්‍යුත් මුදල්. කියවන්න බලන්න. ඩිජිටල් දාක්ෂණය හරහා ගණතුළු පියවීමට යොදා ගන්නා ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයේදී මේවා වටිනාකමේ සංනිධියක් ලෙස භාවිත කරන නොහැකි අතර තාවකාලික විනිමය මාධ්‍යයක් ලෙස පමණක් කටයුතු කරයි. වටිනාකමේ සංනිධියක් ලෙස භාවිත කරන්නේ නැහැ කියන්නේ මේව කවදාවත් වටිනාකම රැස් කිරීමේදී යොදා ගන්නෑ. කාඩ් එකෙන් කරන්නේ මිනිස්සු සල්ලි ඉතුරු කරන්නේ නැහැ කියන්නේ නෙවෙයි. කාඩ් වලින් සල්ලි ඉතුරු කිරීමක් එතන වෙන්නේ නැහැ. අර මුදල් ආදේශකයක්. තාවකාලිකව මේ කාඩ් එක පාවිච්චි කරලා ගණදෙනු කරන්න විතරයි පුළුවන්. අපි දෙකින් කියනවා කඩවල වලින් බඩු ගන්න මේ දේවල් ටික විතරයි පුළුවන්. හරි. आदेश मुदल डिजिटल එතකොට මේවා తాවකාලික විනිමය මාධ්‍යයක් වෙනවා විතරයි මේවටම තමයි ආදේශක මුදල් කියලා කියන්නේ මේ දෙන්නගේ වෙනස අහනවා ව්‍යවහාර මුදල් හා විද්‍යුත් මුදල් වල වෙනස ලියන්න ව්‍යවහාර මුදල් වල පූර්ණ දෝෂීලතාවයක් ඇද පූර්ණ දෝෂීලතාවයක් ඇද පූර්ණ දෝෂීලතාවයක් ඇද විද්‍යුත් මුදල් වල යන පූර්ණ දෝෂීලතාවයක් නැත. ඒක එලා යනවනේ පොඩි පිළිවෙලකුත් ගන්න වෙනවනේ සල්ලි කර ගන්නකොට. පොඩි ගාණක් එහෙම කැපෙනවනේ ඔයයන් ගණදෙනු කරද්දී. ඊළඟට විවහාර මුදල් වල යන ගණදෙනු වලදී ඍජුව භාවිත කළ හැක බැංකු මුදල් වල ලියන්න ඍජුව භාවිත කළ නොහැකි. ඉතින් බැංකුව හරහා එපා යන්න. ඍජුව භාවිත කර නොහැක. ඍජුව භාවිත කර නොහැකි. විවහාර මුදල් වල ලියන්න වටිනාකමේ සංනිධියක් වේ. වටිනාකමේ සංනිධියක් වේ. වටිනාකමේ සංනිධියක් වේ විද්‍යුත් මුදල් වල යන తాවකාලික විනිමය මාධ්‍යයක් පමණක් වේ తాවකාලික විනිමය මාධ්‍යයක් පමණක් වේ මේ වටිනාකමේ සංනිධියක් වෙන්නේ නැහැ తాවකාලික විනිමය මාධ්‍යයක් පමණක් වේ తాවකාලික විනිමය මාධ්‍යයක් පමණක් වේ. ඊට ව්‍යවහාර මුදල් වල යන මුල්‍ය අධිකාරිය විසින් නිකුත් කරයි. මුල්‍ය අධිකාරිය විසින් නිකුත් කරයි. ඒ කියන්නේ මහ බැංකුවෙන් නිකුත් කරන්නේ.
මුල්‍ය අධිකාරියෙන් නිකුත් කරයි විද්‍යුත් මුදල් වලට යන්න විවිධ මුල්‍ය ආයතන මගින් ලබා දෙයි 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 ඊළඟට ව්‍යවහාර මුදල් වල යන දේශීය වශයෙන් පමණක් භාවිත වෙයි දේශීය වශයෙන් පමණක් භාවිත වෙයි දේශීය වශයෙන් පමණක් භාවිත වෙයි විද්‍යුත් මුදල් වල යන දේශීය හා විදේශීය වශයෙන් භාවිත කළ හැක දේශීය හා විදේශීය වශයෙන් භාවිත කළ හැක දේශීය හා විදේශීය වශයෙන් භාවිත කළ හැක එතකොට ওই ටිකෙන් වෙනස පැහැදිලි නේ. විද්‍යුත් මුදල් කියන්නේ ඔය ඔක්කොම කාඩ් වලට කියන පොදු නම. මොකද ඔය හැම කාඩ් එකකින්ම කරන්නේ ડિජිටල් තාක්ෂණය හරහා ගෙවීම කරනවා. කියන්නේ ඉන්ටර්නෙට් එකේ ගෙවනවා, එහෙම නැත්නම් කඩේ ගිහින් බඩු ගන්නකොට අර මැෂින් එකේ කොහොම කාඩ් එක අතුල්ලනවා. එතකොට ඉතින් මොකද්ද වෙන්නේ කියලා අපිට පේන්නේ නැහැ. ඒක තමයි ડિජිටල් තාක්ෂණය කියන්නේ. ගෙවීම කරනවා භෞතිකව කරන්නේ. හරිනේ. මේ විදිහට කරන්න පාවිච්චි කරන කාඩ් ඔක්කොටම අපි කියන නම තමයි විද්‍යුත් මුදල්. ඔතන තියෙනවා කාඩ් වර්ග කීපයක්. විද්‍යුත් මුදල් හැටියට ගන්නවා කාඩ් වර්ග කීපයක්. මුලින්ම තියෙන්නේ හරක් පත. ඔව්. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ හර කාඩ් එකයි ණය කාඩ් එකයි. අගන්න දැන් හර කාඩ් එක කිව්වහම ඒක මොන වගේ සිද්ධියක්ද එතන තියෙන්නේ. ඔක තමයි ඩෙබිට් කාඩ් එක කියලා කියන්නේ. ගොඩාක් ඕගොල්ලෝ ගාවත් තියෙන ඕගොල්ලෝ ගාව කියන්නේ දැන් අම්මා තාත්තා ගාව හරි ඇති. හර කාඩ් එක එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් එක. ඕක ඇවිල්ල පුතේ බැංකුවක ගිණුමක් සම්බන්ධයෙන් දෙන කාඩ් එකක්. කියන්නේ හර කාඩ් එකක් ගන්න නම් බැංකුවක ගිණුමක් තියෙන්න ඕනේ. ඉදිරි ගිණීමේ ගිණුමක් විශේෂයෙන්. ඒ ගිණුමට අදාළව අපිට දෙනවා කාඩ් එකක්. ඒ ගිණුමට අදාළව අපිට දෙනවා කාඩ් එකක්. එතකොට මේ කාඩ් එකෙන් අපිට පුළුවන් කඩවල් වලින් බඩු ගන්න පුළුවන්. ATM මැෂින් වලින් සල්ලි ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක හරහා ගෙවීම් කරන්න පුළුවන්. මේ දේවල් කර හැකියි. හැබැයි ගිණුමෙන් තමයි ගණදෙනු යන්නේ. ගිණුමෙන් තමයි ගණදෙනු යන්නේ කියන්නේ දැන් මම ඩෙබිට් කාඩ් එක දීලා කුක්සිටියෙන් බඩු ගත්ත කියන්නේ 5000ක. ඒ රුපියල් 5000 මගේ account එකෙන් එවලම කැපෙනවා. අර කවුන්ටරේ ඉන්න අක්කා කාඩ් එක අරගෙන අර යාගාව තියෙන අර මෙමු එකේ ඔහොම කාඩ් එක කොහොම අතුල්ලනෝනේ. ඒ අතුල්ලන තප්පර ගානට මගේ account එකෙන් රුපියල් 5000 කිරිස් ගාන කැපෙනවා. හරි. එහෙම තමයි මේ කාඩ් එකේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ගිණුමේ සල්ලි තියෙන තාක්කල් ගණදෙනු කර හැකි ගිණුමේ තියෙන ශේෂයට යනකම් විතරයි. ගිණුමේ ලක්ෂයක් තියෙනවා නම් ලක්ෂයකටම ගණදෙනු කර හැකි. අන්න එහෙමයි ඒක දෙන්නේ. ගිණුමේ සල්ලි නැත්තම් ඉතින් කාඩ් එකෙන් වැඩකු මොකද ගිණුම හරහා තමයි බැලන්ස් එක යන්නේ. ATM එකේ සල්ලි ගත්තත් එහෙමයි. මම ATM මැෂින් එකට කාඩ් එක දාලා සල්ලි ගත්තා නම් රුපියල් 10000ක් මගේ account එකෙන් 10000ක් අඩු වෙනවා. දැන් account එකේ සල්ලි නැත්නම් ATM එකෙන් සල්ලි ගන්නත් බෑ, කඩේම බඩු ගන්නත් බෑ, කාඩ් එක වැඩ කරන්නේ නැහැ. ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නැහැ කියන්නේ. ආන්ගේ කාඩ් එක තමයි හර කාඩ් එක, ඩෙබිට් කාඩ් එක කියන්නේ. බැංකුවක ගිණුමක් ආරම්භ කරලා ඒ ගිණුමට අදාළව දෙන කාඩ් එක. ඒ ගිණුමට අදාළව දෙන කාඩ් එකට කියනවා මොකද්ද හර කාඩ්. එහෙම නැත්නම් ඩෙබිට් කාඩ්. හරිනේ. ඩෙබිට් කාඩ්. කියවන්න එක. බැංකු ගිණුමක ඇති දැන්පතුවක් යොදාගෙන ගෙවීම් කළ හැකි පරිදි ගිණුමකට හරවන පරිදි. ඒක තමයි ඒකට හර කාඩ් එක කියන්නේ.
හිනුමකට හරවන කියලා කියන්නේ දැන් ළමයි මම බැංකුවේ සල්ලි දානකොට ඔයගොල්ලෝ කවුන්ටින් වල ඉගෙනගෙන තියෙනවා මම මෙහෙන් සල්ලි තැම්පත් කරන්න තැම්පත් කරන්න බැංකුව මගේ ගිණුම මක් කරනවද බැංකුව මගේ නමින් තියෙන ගිණුම මක් කරනවද බැර කරනවද මම මෙහි මුදල් පොත හර කර ගන්නවා එයා එහෙ බැර කරන එකනේ කරන්නේ මොකද බැංකුවට මගේ මුදල් වගකීමක් නේ මම BS නේ account එක මම මේ මතක් කරන්නේ එතකොට මම පුතේ බැංකුවට සල්ලි දාන්න දාන්න බැංකුව කරන්නේ මගේ ගිණුමට බැර කරන එක මම බැංකුවෙන් සල්ලි ගන්න ගන්න බැංකුව කරන්නේ මගේ ගිණුම හර කරන එක ඒක තමයි ඒකට හර කාඩ් එක කියන්නේ මම මේ කාඩ් එක පාවිච්චි කරන හැම වෙලාවකම බැංකුවට සිද්ධ වෙනවා මගේ ගිණුමට හර කරන්න මම කඩේම බඩු ගත්තොත් 5000ක බැංකුව මගේ account එකට 5000ක් හර කරනවා මම ATM එකෙන් 10000ක් සල්ලි ගත්තොත් බැංකුව මගේ ගිණුම හර කරනවා එහේ 10000 ඒක ඊකට හර කාඩ් එක කියන්නේ උදාහරණ තමයි හර කාඩ් වලට ඉතින් වීසා කාඩ් එක මාස්ටර් කාඩ් එක තමයි හැමෝම දෙන්නේ අර හර කාඩ් කිව්වහම එක එක නම් දාගෙන තියෙනවානේ බැංකුව මහජන බැංකුවේ දින පෙට් කියලා පෙට් කාඩ් එක එහෙමනේ තිබ්බද එනං ඒ නම් අදම්ම නම් ගතන්දර නැහැ ඊළඟට එනවා ණය කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ දැන් හර කාඩ් එක නම් ඉතින් ගොඩක් අය පාවිච්චි කරනවා මේ වෙනකොට ගොඩක් අයනාව තියනවා වෙන්න පුළුවන් ණය කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එක කියන එක ගොඩක් වෙලාවට මොකක්ද එකෙන් වෙන්නේ කියලා හරියට අවබෝධයක් නැහැ හර කාඩ් එක කියලා කියන්නේ පුතේ එතකොට බැංකු ගිණුමක හරහා දෙන එකක් නේ ඒක උලක් නෑ ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ ළමයි බැංකුවෙන් අපිට දෙන ණය මුදල ඇත්තටම කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් ගන්න බැංකු ගිණුමක් එහෙම තියෙන්න ඕනේ නෑ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැංකුවේ ගිණුමක් එහෙම තියෙන්න ඕනේ නෑ එහෙනම් මොනවද ඕනි මේක ණය මුදලක් කියලා මං කියන්නේ බැංකු ණයක් ගන්න සුදුසුකම් තියෙනවා නම් ණය කාඩ් එක ගන්න පුළුවන්. මේක ණය පදනම මත දෙන කාඩ් එක. දැන් බැංකු ණය මුදලක් ගන්න සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නේ. බැංකු ණය මුදලක් ගන්න ඉතින් විශේෂ සුදුසුකම තමයි ස්ථිර ආදායමක් තියෙන්න බෑ. තහවුරු කරන්න පුළුවන් එක. එහෙම නැත්නම් මොනවා හරි වත්කම් තියෙන්න ඕනේ ගොඩක්. අප තියන්නේ. ඒතකොට බැංකු ණය දෙනවා. දැන් ඕගොල්ලන්ට බැංකු ණය දෙනවද? දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ මුල්ලිමේ වටිනාකමක් නැහැ. ඔබලු ඇවිල්ලා රුපියලක්වත් වටිනාය නෙවෙයි අත පහක් වටින්නේ නැහැ ඇයි වටින්නේ නැත්තේ තාම කීයක්වත් හම්බ කරන්නේ නැහැ නේ ඔයගොල්ලෝ යැපෙන්නේ ඕගලන්ට බැංකුණා එහෙම ගන්න පදනමක් නැහැ මටත් නැහැ මටත් සාමාන්‍ය නීත්‍යානුකූල තත්ත්වයකදී බැංකුණා එහෙම ගන්න බෑ ඉතින් මටත් ස්ථිර ආදායමක් නැහැ මට තහවුරු කරන්න ආදායම් නැහැ මම පාසලක ගුරුවරයෙක් වුණා නම් මට පුළුවන් ගන්න ණය ඒ කියන්නේ මිනිස්සු රජ රැකියාවට වැඩි දඟල බැංකුණායක අපි ඇවිල්ලා විචල් ආදායම් ලබන්න අපි හම්බ අපිට හම්බ වෙන සල්ලි කොහෙවත් ලිඛිතව සටහන් වෙලා තහවුරු කරන්න පුළුවන් තොරතුරු එහෙම එකක් නැහැ සල්ලි හම්බ වෙනවා ඒ වුණාට ෂුවර් නැහැ ස්ථිර නැහැනේ කවුරුවත් දෙන එකක් නෙමෙයි අපි උපයන දෙයක් නේ නිකන් බිස්නස් ලයින් එකක් නේ යන්නේ පන්ති කරොත් අපිට සල්ලි හම්බ වෙනවා පන්ති කරගන්න බැරි වුණොත් සල්ලි නැහැ නේ ඒක නේ වැඩි අජේ පාසලක ගුරුවරයෙක්ට දැන් ඉස්කෝලේ වහලා තිබ්බත් පඩි දෙන්නේ නැහැ ආණ්ඩුවේ. ඒක නිසා නේකම මිනිස්සු ණය දෙන්නේ. බයින තු ගන්න පුළුවන්. අපිට එහෙම නැහැ නේද? අපිට පන්ති කරන්න බැරි වුණොත් අපිට කීයක්වත් නැහැ නේද? ඒ නිසා බැංකු ණය මුදලක් ගන්න සුදුසු නම් ණය කාඩ් එක දෙනවා. බැංකු ණය ඉතින් එහෙම නීත්‍යානුකූලව ගන්න බැරි වුණාට ඉතින් අපි ගණදෙනු කරන බැංකුවල මැනේජර්ලා අඳුරනවා. අපි කාලයක් තිස්සේ ගණදෙනු කරපු විදිහ ඒගොල්ලෝ දන්නවා. අපි නිතර සල්ලි දාන ප්‍රමාණයන් ගන්න ප්‍රමාණයන් ඒගොල්ලෝ දන්නවා. එතකොට දින ලෝන් එකක් කිල්ලුවක් දෙනවා. මොකක් හරි ක්‍රමයකට සම්බන්ධ කරලා. මං කියන්නේ අර පොතේ විදිහට ලෝන් ගන්න කියොත් අපි ලෝන් ගන්න සුදුසු නැහැ. එතකොට මේ ණය කාඩ් එකෙන් කරන්නේ පුතේ ඇත්තටම ලෝන් එකක් තමයි දෙන්නේ. ලෝන් එකක් කියන්නේ දැන් ඒගොල්ලෝ මට දෙනවා කාඩ් එකක්. දැන් කොපිනුවක් කරන් ගන්න මොකුත් ඕනේ නැහැ. කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එකේ තියෙනවා ණය සීමාව. කාඩ් එකේ තියෙනවා ණය සීමාව. අපි හිතමු ලක්ෂයයි කියන්නේ. ලක්ෂයක ණය කාඩ් එකක් මට දුන්න කියන්නේ නැහැ. කාඩ් එකේ ඉස්සරහ පැත්තේ ගහලා නැහැ ලක්ෂයයි කියලා මම නිකන් කියන්නේ. දැන් ලක්ෂයක ණය සීමාව නම් කාඩ් එක
එතකොට ඇත්තටම ළමයි මට මේක ඇවිල්ලා රුපියල් ලක්ෂයක ණයක් දුන්නා වගේ තමයි. හැබැයි සල්ලි නෙමෙයි දුන්නේ කාඩ් එකක් දුන්නේ. ප්ලාස්ටික් කාඩ් එකක්. දැන් මම මේ කාඩ් එක අරන් ගිහිල්ලා අර විදිහටම මට පුළුවන් කඩවල් වලින් බඩු ගන්න පුළුවන් ATM එකෙන් ඕනනම් සල්ලි ගන්නත් පුළුවන්. හැබැයි ATM එකෙන් සල්ලි ගන්නකොට සම්පූර්ණ ගාණ ගන්න බෑ. කාඩ් එකේ අනුමත ණය ප්‍රමාණයෙන් 50යි ගන්න පුළුවන්. එහෙම හරි පුළුවන්. විශේෂයෙන් මේක දෙන්නේ කඩවල් වලින් බඩු ගන්න. එතකොට බලන්න මට ගිණුමක් තිබ්බෙත් නෑ. මම බැංකුවට කීයක්වත් දුන්නෙත් නෑ. ලක්ෂයක කාඩ් එකක් දැන් මට දීලා තියෙනවා. මට දැන් පුළුවන් මුට්ටිටි ගිහිල්ලා මේ මේ ඔය කාඩ් වලින් ගෙවන්න පුළුවන් තැන් වලට ගිහිල්ලා මේ කාඩ් එක දීලා බඩු ගන්න. දැන් බඩු ගත්තයි කියලා කාඩ් එක දැන් අර වගේම තමයි අර කවුන්ටරේ තියෙන මැෂින් එකේ ඇතුළේ මට ආපහු දෙනවා. මම කොහෙන්වත් අඩු වෙන්නේ නෑ. ගිණුමක් එමෙ නෑ. කොහෙන්වත් අඩු වෙන්නේ නෑ. කාඩ් එක ආපහු දෙනවා. දැන් ඉතින් මම බඩු තරම් මං ගෙදර එනවා. මොකද උනේ එතකොට දැන් මං ලැබුවේ නෑනේ කාටවත් කීයක් වත්. දැන් ඔහොම ඔහොම ගණදෙනු කොල්ල මාසේ අන්තිමට ඔන්න මාසේ පුරා කරපු ගණදෙනු වල සාරාංශය නෝ මෙච්චරයි කියේ. මාසේ පුරා කරපු ගණදෙනු වල සාරාංශය මෙච්චරයි කියලා නෝ. හරි. එතකොට මට සිද්ධ වෙනවා බැංකුවට ගිහිල්ලා ඒ ගාණ ගෙවන්න. දැන් මම මාසේ පුරා 20000ක ගණදෙනු කොල්ල තියනවා කියලා හිතන්න. මාසේ 20000ක ගණදෙනු කොල්ල තියෙනවා. එතකොට මට තියෙන්නේ ඒ 20000 බැංකුවට ගිහින් ගෙවන්න තියෙන්නේ. එතකොට කතන්දරේ ඉවරයි. ඒ 20000 බැංකුවට ගිහින් ගෙවුවාම වැඩේ ඉවරයි. ලක්ෂයක ණය කාඩ් එකක් මට දුන්නේ මම ඒකෙන් මාසේ පුරා 20000ක ගණදෙනු කරා. පස්සේ මම ඒ 20000 ගිහින් බැංකුවට ගෙවුවා. දැන් වැඩේ ඉවරයි. උන් නොකයි ණය කාඩ් එක කියන්නේ නිකන් අර කාඩ් ගමේ කඩෙන් ණයට වඩු අරගෙන මාසේ අන්තිමට සල්ලි දෙනවා වගේ වැඩක්. කාඩ් එක පෙන්නලා බඩු ගත්තහේ ගඩවල් වලින් හැබැයි ඉතින් මාසේ අන්තිමට ගෙවන්න ඕන. තනිකර ණයට බඩු ගැනීමක් තමයි මෙතන වෙන්නේ. වෙනසකට තියෙන කඩේ මුදලාලට නෙවෙයි අපි ණය වෙන්නේ බැංකුවට. මොකද දැන් අපි කාඩ් එක දීලා බඩු ගන්නකොට කඩේ මුදලාලියට එයා ගාව තියෙන මැෂින් එකේ කාඩ් එක අර මෙහෙම කරාම එයාගේ ගාන එයාට එනවා. බැංකුවෙන් එයාගේ ගාන එයාට දෙනවා. අපි දැන් බඩු ටික අරගෙන ගෙදර ආවට අපි සල්ලි දුන්නේ නැහැ නේද කොහටවත්. අපි ඊට පස්සේ දෙන්න ඕනේ බැංකුවට. ඒ බැංකුවෙන් අපිට සරසන එක සේවාවක්. ඉතින් ණය කාඩ් එකක් දෙනවා කිය. දැන් බැංකුවෙන් ලෝන් එකක් අරගෙන ආවිද රුපියල් ලක්ෂයක සල්ලි වලින් ඒ සල්ලි දීලා කඩෙන් බඩු ගත්ත කියන්නකො. කඩේ මුදලාලට ප්‍රශ්නයක් නෑනේ අපි ණයට ගත්ත සල්ලි කියලා. මුදලාලිගේ සල්ලි ටික දීලා අපි බඩු ගන්නවා. පස්සේ ඉතින් ණයට ගත්තු හින්දා අපි ඒව ගෙවන්න එපා බැංකුවට. එහෙම නැත්නම් ගත්තොත් ආට. ඒ වගේ තමයි. ඉතින් ණය කාඩ් එකකින් දීලා එච්චරයි. සල්ලි වලින් නැතුව කාඩ් එකකින් දීලා. අර වගේම අපි කඩවල් වලින් අර එහෙම බඩු අරගෙන මාසේ අන්තිමට බැංකුවට ඒ ගාණ ගෙවන්න ඕනේ. ඉතින් මේක හදිස්සියට අර ලොකු මුදලක් ළඟ තිනව වගේ වැඩක් තමයි ණය කාඩ් එකක් තිනව කියලා කියන්නේ. ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් එක කියලා කියන්නේ. ක්‍රෙඩිට් කාඩ් ගැන පස්සේ ආයෙ කතා කරන්න දෙන්න. එතෙන්දී පොඩ්ඩක් ඕකේ කොහොමද කතන්දරේ වෙන්නේ කියලා රූප ඇඳලා කරලා කියලා දෙන්න. දැන්ට මතක තියාගන්න කොයි ගානට දැන් මේ විද්‍යුත් මුදල් වර්ග ටිකනේ කෙටියෙන් කෙටියෙන් කතා කරගෙන යන්නේ. අර කාඩ් එක දැන් පැහැදිලිනේ. බැංකුව පිටුමක් කරහා දෙන කාඩ් එක. ගිණුමේ සල්ලි තියනවා නම් ගණිතන කර හැකියි නැත්තම් බෑ. ණය කාඩ් එක දැන් මොකද තත්ති? බැංකු ගිණුමක් තැන්පතුවක් මුකුත් තෝරන්නේ නැහැ. ණය පදනම මත දෙනවා කාඩ් එකක්. මේක දෙන්නේ ප්‍රධාන වශයෙන්ම ණයට බාණ්ඩ සේවා ලබා ගන්න. මේ කාඩ් එකෙන් පුළුවන් අනුමත වෙළඳසැල් වලට ගිහිල්ලා අනුමත වෙළඳසැල් කියන්නේ මොනවද? කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් තැන්. ඒ වගේ තැන් වලට ගිහිල්ලා බාණ්ඩ සේවා මිලදී ගන්න පුළුවන්. පස්සේ බැංකුවට ගෙවන්න වෙන. හරිනේ. ආ ණය කාඩ් එක ගැන කියවන්න. අනුමත වෙළඳසැල් වලින් නියමිත වටිනාකමක් දක්වා ණයට බාණ්ඩ සේවා ලබා ගැනීම සඳහා අවසර දෙමින් වාණිජ බැංකුව හා වෙනත් බලයලත් මූල්‍ය ආයතන විසින් නිකුත් කරන ප්ලාස්ටික් කාඩ් පදකි. මේ පසුව පියවීමේ ගෙවීම උපකරණයකි. ඇයි එහෙම කියන්නේ? පසුව පියවීමේ ගෙවීම උපකරණයක් කියන්නේ පුතේ දැන් මෙතෙන්දී අපි ඕනි කරන කඩු වරම්මරන් ටික අරගෙන මාසේ අන්තිමටනේ ගෙවන්නේ කිහිල්ල පස්සේ නේ ගෙවන්නේ. ඒකයි. මේ මුදල් ආදේශකයක් ලෙස හැඳින්වේ. ණයපතක් භාවිත කිරීමට බැංකු ගිණුමක් හෝ එහි තැන්පතුවක් තිබීම අවශ්‍ය නොවේ. ක්‍රෙඩිට් කාඩ් වලට බැංකු ගිණුම මනම් මුකුත් තෝරන්නේ නැහැ. කෙනෙක්ම කාඩ් එක දෙනවා. ගණ දෙනු වල පස්සේ ඉතින් මාසයන් තිබුණ බැංකුවට ගෙවන්නයි කියන්නේ. ණය කාඩ් එකෙන් බඩු ගන්නවා කියන්නේ ණයට බඩු ගන්නවා කියන එකම තමයි.
පස්සේ ගෙවන්න බලාගෙන තමයි මේ ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි ඒ වගේට කාඩ් එකකින් ගෙවනවා කිව්වහම නිකන් අපි මේ මිනිස්සු දිහා බලන්නේ නිකන් පොරක්සේ සලකන්නේ නිකන් බලන්නේ. දැන් මොනාට හරි ගෙවන්න පොලිමේ ඉන්නකොට මට ඉස්සරහින් ඉන්න එක කාඩ් එකකින් ගෙවනු. මං ඉන්න රුපියල් 10 කෝලයක් අතේ තියාගෙන ගෙවන්න. අරෝ කාඩ් එකකින් ගෙවුවහම නිකන් මිනිස්සුත් එයා දිහා බලන්නේ නිකන් එන පොස්ට් ලයින් එකේ බලනවනේ. මට මේ කාඩ් එකකින් ගෙවු. ඉස්සර එන මේක කාඩ් එකකින් ගෙවනවා කියන්නේ. දැන් නැහැ මේක අතේ විදිනවා. හැබැයි ඉතින් ඇත්ත කතාව අතේ සල්ලි තියෙන එක සල්ලි දීලා බඩු ගත්ත මිනිහා ගෙවන්න දෙනු එතනින් ඉවරයි. කාඩ් එකේ දීලා බඩු ගත්ත එකයි ඉතින් මාස අන්තිමට ගෙවන්න ඕන. දැන් ගත්තේ ඔය ණයට ගත්තේ. ඒකයි ණය කාඩ් එකේ කතාව. හරි. ඊළඟට එනවා පෙර ගෙවුම් කාඩ් ප්‍රීපේඩ් කාඩ්. ප්‍රීපේඩ් කාඩ් නම් ඉතින් අන්තිමෙන් කියන දේ නැහැ. ඕගොල්ලෝ දැන්ටත් පාවිච්චි කරනවානේ මේ වෙනකොට. ප්‍රීපේඩ් කාඩ් කියන ඒවා මොනවද ඕගොල්ලෝ දැන්ට භාවිතා කරනවා කියන්නේ ප්‍රීපේඩ් කාඩ්. අයි ෆෝන් කාඩ්. ෆෝන් එකේ කාඩ් දාන කාඩ් එක තිදි මුදලක් නෙමෙයි. නහර කාඩ් හරි. ණය කාඩ් හරි. දැන් මේ පෙර ගෙවුම් කාඩ්. ප්‍රීපේඩ් ෆෝන් එකට කාඩ් එක දාලා ඉවර වෙලා ඉපැයි කෝල් එක ගන්න. ඒක තමයි පෙර ගෙවුම් කියන්නේ. මුලින් ගෙවලා තමයි පස්සේ සේවාව ලබන්නේ. ප්‍රීපේඩ් කියන්නේ ඒක. දැන් කෝල් එකක් ගන්නකොට අදිසිය දැන් අන්තිම විනාඩිය වගේ නම් යන්නේ. සල්ලි ඉවරයි නම් අර ගෑණියෙක් කියන්නේ කතා කරලා ආ මොකද්ද 1 minutes මොකද මොකද්ද එක කියනවනේ තව විනාඩියයි තියෙන්නේ කියලා කියනවනේ. ඒ කියන වෙලාවට අපිට පුළුවන් අනිත් පැත්තට කියන්න. අනේ මේ කෑ ගහන තුන්නේ මේ හදිසි කෝල් එකක් ගන්න මම උදේ සල්ලි නොදා ඉන්නේ නැහැ අපි ඉතින් මේවා දාලා යනවා අපි පොඩ්ඩක් මේ කෝල් එක ඉගෙනලා දාන්නම් ඉතින් උන් නැින් නැතු ඉන්නවකෝ එහෙම කිව්ව හැටි අර අර ෆෝන් එක ගන්නිට එහෙම කියන්න බෑනේ කාණ්ඩ විනාඩි වරනකොට සුසු ගාලා ෆෝන් එක කට් වෙයි ආයි කෝල් එක ගන්න නම් ඉතින් කාඩ් එකක් දාලා මේ පැය ගන්න ඒක තමයි පෙර ගෙවුම් කියන්නේ ගෙවලා ඕනි ගන්න පෙර ගෙවුම් කාඩේ විදුල මුදල ඇයි ඉතින් ඉතින් මේ ෆෝන් එකේ කාඩ් එක උහුරලා අංකයක් නේ අපි ගහන්නේ අංක ගහපුවම බැලන්ස් එකක් එනවා නිකන්ට 100ද 500ද 1000ද 100ද කියන. නිකන් අංක ටිකක් ගහුවට එන්නේ. ඒකත් උතෝර විද්‍යුත් ක්‍රමය. මේ ප්‍රීපේඩ් කාඩ්. තව තියෙන ඕන දැන් අලුත් එක ස්මාර්ට් කාඩ්. මේ මොකද ඒකද ස්මාර්ට් කාඩ් කියන්නේ? දවෝග මෙහෙම නෙවෙන්නේ. දැන් හර කාඩ් එකෙන් ගණතන කරන්න නම් බැංකු ගිණුමක් තියෙනවා. ගිණුම සල්ලි තියෙනත් ඕක. ණය කාඩ් එකක් ගන්න නම් ණය කාඩ් එකක් ගන්න තරම් සුදුසුකම් තියෙන්න ඕනේ හැමෝටම දෙන්නේ නැහැ දැන් ඔය කාඩ් දෙකම ගන්න බැරි ඕගොල්ලෝ වගේ අය ආසල් ළමයි වගේ අය ඔයාට අර කාඩ් එහෙකුත් නැහැ ණය කාඩ් එහෙකුත් නැහැ හැබැයි ඒ කාඩ් එකකින් එහෙම අත්‍යවශ්‍යයි කියලා දෙයක් නැහැ මිනිස්සුන්ගේ ව්‍යවහාර මුදල් වලින් ඕනනම් ගණතුණු කරගෙන කාඩ් ඕනේ නැහැ කියලා හිතියයි එක වෙලාවක් එනවා ළමයි කාඩ් එක නැතුවම බැරි වෙලාවල් තියෙනවා. අපේ සල්ලි තියෙනවා නම් මුත්‍තිකෙන් බඩු ගන්න පුළුවන් ඒවා දීලා. ප්‍රශ්නයක් නැහැ නේ. මං අහන්නේ කාඩ් එක අනිවාර්යෙන් ඕනෙ වෙන තරක් එනවා. ඇයි ඉන්ටර්නෙට් එකේ ගෙවීම කරනකොට කොහොමත් අතේ සල්ලි කෝටියක් තිබ්බත් ඉන්ටර්නෙට් එකෙන් ගෙවීමක් කරන්න බෑනේ මේ අතේ සල්ලි වලින්. කාඩ් එක අනිවාර්යෙන් ඕනෙ වෙනවනේ. අන්න ඒ නිසා ඉතින් අර අර කාඩ් වර්ග ගන්න බැරි අයට අර කාඩ් ණය කාඩ් ගන්න බැරි අයට අකමැති අයට තියෙන හඳුන්වලා දීලා විද්‍යුත් මුදල. ඒක තමයි ස්මාර්ට් කාඩ් එක. අතනම පද අර දෙකේම පදනම් දෙකක් තියෙනවා දැන් මේකට බැංකු ගිණුමක් තියෙනවා. මේ මැදවල ගිණුම සල්ලි දී නැත්ද බෑ. මේකට කොහොමත් එපා එකින් ණය මුදලක් ගන්න සුසුකම් තියෙන්නේ බෑ. ඒ හින්දා මේකේ කිසිම පදනමක් නැහැ. ඕනි කෙනෙකුට ගන්න ස්මාර්ට් කාඩ් එක. එතකොට ඒකේ මොකද්ද කතාව? ඒක මොකද්ද ඒක නිකන් කතන්දරේ ස්මාර්ට් කාඩ් එක කියන එකේ මොකද්ද වෙන්නේ? ඒක වෙන්නේ අතේ සල්ලි දීලා ඒ ටික කාඩ් එකකට ගහගන්න එක වෙන්නේ. අතින් සල්ලි දීලා ඒ ටික කාඩ් එකකට දාලා දෙන්න කියන. දැන් මෙහෙම හිතන්නකෝ දැන් මට සාමාන්‍යයෙන් මම අන්තර්ජාලය හරහා යම් යම් දේවල් ගෙන්නන කෙනෙක් කියලා. මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනාවක් නෑ මං කැමති නෑ. ණය වෙන්නේ. එමනම් ඉතින් හර කාඩ් එකෙන් පුළුවන් ගෙවීම් කරන්න සමහර ඒවා සමහර ඉන්ටර්නෙට් එකේ ගෙවීම් කරද්දී ගොඩක් වෙනවට හර කාඩ් එකෙන් බෑ සමහර ඒවා. ණය කාඩ් එකම ඉල්ලන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකම තමයි ඉල්ලන්නේ. මොකද එතකොට ඒ ව්‍යාපාරිකයාගේ පැත්තට
අවධානම අඩුයි ඒකයි. අර කාට වලින් සමහර ඒවා ගෙවන්න පුළුවන් සමහර සයිට් වල ගෙවන්න බැහැ. දැන් Facebook වල page එකක් එහෙම කරනවා නම් සල්ලි දීලා මොකක් හරි post එකක් එහෙම promote කරන්න ඒ වගේ දේවල් වලට debit card එක හරියන්නේ නැහැ සමහර විට. Credit card එකමයි ඉන්නන්නේ. ඒ debit card එක එහෙම එච්චර ගණන් ගන්න නැත්තේ. ඒක ඇවිල්ලා බැංකුවේ ගිණුමේ තියෙන සල්ලි වලින් යන්නේ. කාඩ් එකේ යන්නේ type කරාට වඩා නැහැ නේ ගිණුමේ සල්ලි නැත්තම්. අනිත් එක කාඩ් එකේ අංක එහෙම ගහලා පස්සේ ගිණුමේ තියෙන සල්ලි ටික ටග් ගාලා ගත්තොත් අරක update වෙන්න කලින් එහෙම වෙන්න පුළුවන් නේ. ඒ හින්දා අන්තර්ජාලය හරහා ගෙවීම් කරද්දී ගොඩාක් වෙලාවට ඉන්නේ credit card එක. මොකද credit card එකේදී දැන් මම credit card එක පාවිච්චි කරනවා කියන්නේ ළමයි මගේ දැන් මම මේ බාණ්ඩ ගන්න ව්‍යාපාරිකයා මාත් එක්ක නෙමෙයි මෙතන සම්බන්ධතාවය ගොඩනගන්නේ. එයයි බැංකුවයි අතර ඉතින් මම මේ බාණ්ඩේ ගන්නවා කාඩ් එක දීලා එච්චරයි එයාට තියෙන්නේ. එයාගේ සල්ලි ලැබීම සම්බන්ධයෙන් එයා ආයි මං පස්සේ බලාගෙන ඉන්න ඕනේ. බැංකුවෙන් එයාගේ ගාණේ වලින්ම ගෙවනවා. බැංකුව තමයි පස්සේ මගේ සල්ලි ගන්නවා. ඒ නිසා අන්තර්ජාලය හරහා ගෙවීම් කරද්දී ගොඩක් වෙලාවට ණය කාඩ් එකම තමයි ඉල්ලන්නේ. දැන් වැඩේ තියෙන්නේ ණය කාඩ් එකක් එහෙම ගන්න අකමැති නම් ණය කාඩ් එකක් ගන්න සුදුසු බව නැත්තම් එතකොට අන්තර්ජාලය හරහා ගෙවීමක් එහෙම කරගන්න මිනිහෙක්ට විදිහක් නැති වෙනවා. දැන් මම අන්තර්ජාලය හරහා යම් යම් මේවල් මිලදී ගන්න කෙනෙක් කියලා හිතන්නකෝ. මම ණය කාඩ් ගන්න කැමතිත් නැහැ. එහෙනම් ඔන්න මට ගන්න පුළුවන් ස්මාර්ට් කාඩ් එක. මම ලක්ෂ 10ක් දීලා කියනවා මේ ලක්ෂ 10 මට කාඩ් දෙකකට ගහලා දෙන්න. ස්මාර්ට් කාඩ් දෙකකට ගහලා දෙන්න. එතකොට මට අර වගේ ප්ලාස්ටික් කාඩ් එකක් දෙනවා. දැන් ඉතින් මට අර කාඩ් එකෙන් පුළුවන් ATM වලින් සල්ලි ගත්ත හැකි, කඩවල් වලින් බඩු ගත්ත හැකි. අර මේ කාඩ් වලින් කරපු හැමදේම කර හැකි. හැබැයි කරන හැම එකක්ම කාඩ් එකේ ඒ තියෙන වටිනාකම තමයි අඩු වෙන්නේ. මම දැන් ලක්ෂ 10ක් කාඩ් එකකට ගහගත්තනේ. ලක්ෂ 10ෙන් ගණදුන කරන්න ගණදුන කරන්න ගණදුන කරන්න ගණදුන කරන්න කාඩ් එකේ තියෙන ගාණ අඩු වෙනවා. ලක්ෂ 2ක විතර ගණදුන කරාම දැන් තියෙන්නේ 8යි. තව දෙහි ගණදුන කරාම දැන් තියෙන්නේ 6යි. එහෙම අඩු වෙවි යන. අඩු වෙන්න මට පුළුවන් කාඩ් එක නැවත 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 රීලෝඩ් කරන්න පුළුවන්. අර ෆෝන් එකේ සල්ලි දාලා පාවිච්චි කරනවා වගේ තමයි. කාඩ් එකට ගහ ගන්නවා සල්ලි ටික. ඊළඟට ඒ කාඩ් එකෙන් ගණදුන කරනවා. ගණදුන කරලා ඉවර වෙන්න ආයෙ සල්ලි දීදී අර කාඩ් එක පුරව ගන්න. රීලෝඩ් කරනවා. හරි. මොකද මේ විද්‍යුත් මුදල් වලට මිනිස්සු ආවේ හේතු ගණනාවක් නිසානේ. එකක් මේකේ වාසිය තමයි මේ ඉන්ටර්නෙට් එකේ ගෙවීම් කරන්න පුළුවන් ලෝකේ ඕනි රටකට. ඒ වාසිය ප්‍රබලවම තියෙනවා. අනිත් එක තමයි පුතේ මිනිස්සු කාඩ් පාවිච්චි කරන්නේ සමහර මිනිස්සු කාඩ් එක තිබ්බට ජීවිතේට ඉන්ටර්නෙට් එකෙන් මුකුත් දෙන්න ලා නෑ. හැබැයි කාඩ් එක පාවිච්චි කරන්න තව හේතු තියෙනවා. එකක් තමයි අර සමාජ ප්‍රතිරූපයකුත් තිබ්බන කාඩ් එකට. නිකන් කාඩ් එකෙන් ගෙවනකොට නිකන් පොඩි ප්ලේස් එකක් තිබ්බා සමාජය තුළ. එකක් ඒක. අනික ගණදෙන කරද්දී පහසුයි. ලේසි. දැන් පර්ස් එකේ සල්ලි දාන් යනකොට සල්ලි ටික වැඩි වෙන්න පර්ස් එක පිම්බෙනවා, සාක්කුවේ දාගන්න බෑ, දාලා වහන්න බෑ, ඒක ප්‍රශ්න. කාඩ් එක මේ පොඩි කාඩ් එකේ. ඕක අරන් යන්න හරි ලේසි. බරක් අනම්ම නම් එහෙම නෑ. එකක් ඒක මිනිස්සු මේවට එන්න. අනික තමයි මේ රෑන් අර වංචා කරන්න දෙන ඉඩකඩ අඩුයි. වංචා කරන්න බෑ කියලා කියන්නේ අඩුයි. දැන් විවාහ මුදල් වල වැරදීම් වංචා කිරීම් සිද්ධ වෙනවනේ උඩ. ගණන් කරනකොට එහෙම එහෙ අඩු වැඩි වෙනවා. හා එතකොට හොරු පැනලා ගන්නවා. සල්ලි වල ඉරෙනවා අරට මේක වෙනවා. කාඩ් එකේ මුකුත් කේස් නැහැ. ලේසියකට වරදින්නේ නැහැ හරියට ඒක ටයිප් කරනවා. ළඟ තියාගන්නත් බය නැහැ සල්ලි තරම්. සල්ලි නම් ගැලින්ම පිස්තෝලයක් කරවට තිබ්බ ගත්ත ගියා එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. කාඩ් එකක් එහෙම අරන් යන්නේ නැහැ හොරෙක් උනත්. අරන් ගියත් අවුලු ගුරුනේ. මොකද කාඩ් එකෙන් කරන්න පුළුවන් එකම දේ තමයි කඩවල වල දීලා බඩු ගන්න එක. ATM එකෙන් සල්ලි ගන්න බෑනේ PIN නම්බර දන්නේ නැතුව. කාඩ් එකේ නැති වුණොත් එහෙම කේස් එක තමයි. ඉතින් ඕක අහුල ගත්ත එක ටිකක් මොලකාරයෙක් නම් ඌ ඕකට සල්ලි ගන්නද කරන්නේ හේමින් සරේ බුක්ස් ටික හරි ඔයාලා කියලා බඩු ටිකක් ගන්න. ඒක ඉතින් අහු වෙනවනේ ඒ අහු වෙනවනේ. අන්න ඒකේ වංචා කරන්න දින ඉඩකඩ අඩුයි කියන්නේ. දැන් බුක්ස් ටික එකට වගේ යන්න එපා. කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් තරකට යන්න එපා. කාඩ් එකක් අහුල ගත්තොත් බඩු ගන්න. මගේ කාඩ් එකේ නැති වෙලා මම දැනගන්නේ දවස් දෙකකට පස්සේ. මං ටක් ගාලා
බැංකුවට කතා කරලා කියනවා මගේ කාඩ් එක නැති වුණා මේ මම නැති වෙද්දි මෙච්චරක් බැලන්ස් එක තිබ්බ පොඩ්ඩක් බලන්න කියලා බලනකොට මෙන්න රුපියල් 20000ක් විතර කාඩ් එකෙන් අඩුවේ එන මොකෙක් හරි කාඩ් එකට දීලා වැඩේ දීලා කියන්නේ කෙනින්ම බඩු ගන්න නැති කඩේ කියලා කාඩ් එකේ අංකය කියලා හොයා ගන්න පුළුවන් මොන කඩෙන්ද මේ කාඩ් එක මොන මැෂින් එකෙන්ද මේ වෙලාවේ මේ දවස් දෙක ඇතුළත මේ කාඩ් එක මොන මොන තැන් වලදීද පාවිච්චි වෙලා තියෙන්නේ කියලා. එතකොට දැනගන්නවා මෙන්න මේ අහවල් කීල් සුපර් අලිවිසලේදී මේ කාඩ් එක භාවිත වෙලා තිනෝ කියලා. ඉතින් කෙලින්ම ඒ ටයිම් එක බලලා CCTV එක බලනනම් අන්න ඒ කාඩ් එක දීපු එක මොකද කියලා උතුස් ගාලා අහුවෙයි. ඒ හින්දා ගොඩාක් මිනිස්සු කාඩ් එකට යොමු වෙන්න හේතුව තමයි වංචා කරන්න හොරකම් කරන්න දින ඉඩකඩ අඩුයි. ළඟ තබා ගැනීමේ අවදානම සල්ලි ළඟ තියාගෙන පිස්තෝලයක් පෙන්නලා මූණ වල ටික වහගෙන අරන් ගියෝ කරන්න දෙයක් නැහැ නේ අරගෙන අර කේස් එක තියෙන්නේ අඩවල් වලින් මඩු ගන්න පුළුවන් තමයි සක තියාගන්න කාඩ් එකක් එහෙම නැති වුණොත් ඩක් ගාලා බැංකුවට කියන්න ඕන මගේ මේ කාඩ් එක නැති වුණා කියලා එතකොට බැංකුවෙන් ඩක් ගාලා කැන්සල් කරනවා කැන්සල් කරාම ඒක කවුවත් අරන් ගියාට මඩු ගන්න බෑ නැතු අපි නොදැන්නොත්ම කාඩ් එක කොහේ හරි වැටිලා නම් මඩු හම් වෙන්න පුළුවන් ඉතින් කෙරීම ඒ කියන්නේ ඕක අහුලගත්ත එක කඩේකින් බඩු අරගෙන එයි වෙද්දී අරගෙන බඩු අරගෙන තේල් ගහගෙන දෙන්නේකට ගිහිල්ලා එහෙම යන්න පුළුවන් සමහර වුණනම් කෙලින්ම මෙහෙමයි ඉතින් ATM එකෙන් සල්ලි ගන්නත් පහසුකම් සලසලා තියෙන වරුන්ට කාඩ් එක අරගෙන විශේෂයෙන් කෙල්ලු කාඩ් එක අරගෙන පර්ස් එකේ අර මෙව්වා කාඩ් එක දෙනකොට දෙනවනේ පොඩි මේක කවරයක් ඕකස් එක කාඩ් එක දාලා චූටි කොල කෑල්ලක PIN නම්බර එක දීලා ඒකට දාලා හරි ඊළඟට ඉතින් ඔය රෝහයරි වැහැලා තිබි ලහුල ගත්ත වෙලාවට අන්න කාඩ් එක ගන්නකොට මෙන්න PIN නම්බරෙත් තියෙනවා ගෙලින්ම සල්ලි ගත්ත කාඩ් එක සික් කරා ගියා හරි එහෙම ඉන්නවා තමයි කාඩ් එක තියෙන තරම ආ PIN නම්බරේ ගහගෙන ඉන්නවා අර අල්මාරියට බඩු රත්තරම් බඩු සල්ලි හේරම ටික දාන ඉර වෙලා ලොක් කරලා යතුරු උඩින් තියන අන්න ඒ වගේ එහෙම ලොක් කරන්න දෙයක් නැහැ ඉතින් අන්න ඒ නිසා මේ ඔය ස්මාර්ට් කාඩ් එක කියන එකත් කරලියට ඇවිල්ලා තියෙන ඕනි කෙනෙකුට ගන්න පුළුවන්. අර කාඩ් ගන්න බැරි නම් ස්මාර්ට් කාඩ් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් කෝ විශ්වාස කරන කට්ටිය වැඩේ කරනවා. තමන්ගේම සල්ලි ටික දීලා ඒ ටික කාඩ් එකකින් ළඟ තියාගෙන ඉන්නවා. බෞද්ධයෝ මුකුත් නැහැ කාඩ් එක තමයි ළඟ තියෙන්නේ. ඒතකොට අර දේවල් ඔක්කොම කර හැකියි. ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්, ATM වලින් සල්ලි ගන්න පුළුවන්, අඩවල් වලින් බඩු ගන්න පුළුවන්, සේරම කර හැකියි. සල්ලි නැහැ කාඩ් එකේ තියෙන්නේ. අඩුවෙන් අඩුවෙන් ඒ ලොක් කරා බලන්න ස්මාර්ට් කාඩ් එක දියෝ තොරතුරු ගේවිය හැකි විද්‍යුත් සර්කිට් සහිත පර්ස් එක ප්‍රමාණය යුක්ත ගෙවීම සඳහා භාවිත කළ හැකි ප්ලාස්ටික් කාඩ් පොතකි මේ විද්‍යුත් මුදල් පසු ගියකට සමාන කළ හැකි වටිනාකම ඒ තුන ගබඩා කර ඇත ඔන්න විද්‍යුත් මුදල් කියන එක යටතේන ප්‍රධාන විද්‍යුත් මුදල් වර්ග ටික හරි මේ අර කාඩ් ණය කාඩ් පෙරගමන් කාඩ් ස්මාර්ට් කාඩ් මේක දෙන්නේ බැංකු ගිණුමකට අදාළව මේක දෙන්නේ ණය පදනම මත මේක ෆෝන් කාඩ් වගේ සිස්ටම් එක මේක ඇවිල්ලා අතේ සල්ලි දීලා ගන්න කාඩ් එක පැහැදිලිද ඔතේ ඒ හතරම අර කාඩ් ණය කාඩ් පෙරගමන් කාඩ් ස්මාර්ට් කාඩ් කොටික ගැන පාඩමේ අන්තිමටත් තායි දිනවා මම අර දැන් නිකන් මුදල් වර්ගවල තියෙන නිම්නීමක් කරේ මේ ඔක්කොම පොදුවේ කියන නම තමයි මොකද්ද විද්‍යුත් මුදල් මේ ඔක්කොම පොදුවේ කියන්නේ ඊ මනි එහෙම නැත්නම් විද්‍යුත් මුදල් එතකොට මුදල් වර්ග ටික ඔක්කොම හරි මොනවද අපි කතා කරමු මුදල් වර්ග බලවෙන එක ව්‍යවහාර මුදල් ඒ කියන්නේ දිනදා ගණන දින වලදී අපි මේ පාවිච්චි කරන කාසියා නෝට් ඊළඟට ආව බැංකු මුදල් කියලා කිව්වේ කෙලින්ම අපි තේරුම් ගත්තා එකපාරට ඔළුවට එන්නේ බැංකුවේ තියෙන සල්ලි කියන එක බැංකු මුදල් කියන්නේ බැංකුවේ තියෙන සල්ලි කියන එක නෙමෙයි බැංකුවල ඉල්ලුම් දන්පත් වල තියෙන සල්ලි එහෙම නැත්නම් ජංගම ගිණුම් වල තියෙන සල්ලි එහෙම නැත්නම් කරන්ට් account වල තියෙන සල්ලි හරි ඊළඟට ආවා ආසන්න මුදල් ආසන්න මුදල් කියලා අපි කිව්වේ අර ව්‍යවහාර මුදල් තරම් ද්‍රවශීල නැහැ. හැබැයි ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා. අන් ඒ වගේ වත්කම්. ඉතිරි කිරීමේ දම්පතු, ස්ථාවර දම්පතු, භාණ්ඩගාර බිල්පත් වගේ.
ඊළඟට අපි ආවා විද්‍යුත් මුදල් දැන් කතා කරලා ඉවර කරේ ඩිජිටල් තාක්ෂණය හරහා ගෙවත් දිය යොදා ගන්න විවිධ රාෂ්ට්‍රීය කාර්ය මේ කාඩ් පුතේ වෙනසක් නැහැ කාඩ් වල වෙනසක් නැහැ හරි මේ කාඩ් වල එහෙම වෙනසක් නැහැ වෙනසක් නැහැ කියලා කියන්නේ දැන් හර කාඩ් එක එක විදිහක් ණය කාඩ් එක තව විදිහක් ප්‍රීපේඩ් කාඩ් එක තව විදිහක් ප්‍රීපේඩ් කාඩ් නම් කොහොම ෆෝන් කාඩ් මේ ඔක්කොම ඇවිල්ලා හර කාඩ් එක කියලා දුන්නත් ණය කාඩ් එක කියලා දුන්නත් ඔක්කොම දෙන පදනම විතරයි වෙනස් මේක බැංකු පිටුමකට අදාළව දෙනවා මේක ණයට දෙනවා මේක අතේ සල්ලි ටිකට දෙනවා කොහොම දුන්නත් ඔය හැමතැනින්ම දෙන්නේ එකම කාඩ් එක මොකද්ද වීසා කාඩ් එකයි මාස්ටර් කාඩ් එකයි තමයි කවුරුත් දෙන්නේ වීසා කාඩ් මාස්ටර් කාඩ් ඔය දෙක තමයි ලෝකයේ දැනට ජනප්‍රියම විද්‍යුත් මුදල් වර්ග දෙක එක්ක වීසා කාඩ් එක එක්ක මාස්ටර් කාඩ් එක හරි වීසා කාඩ් එකයි මාස්ටර් කාඩ් එකයි හර කාඩ් එක කියලා දෙන්නේ වීසා කාඩ් එක ණය කාඩ් එක කියලා දෙන්නේ වීසා කාඩ් එක එහෙනම් තමයි මාස්ටර් කාඩ් එක හරි ආ බලන්න අන්න ඒ ටික පොඩ්ඩක් විද්‍යුත් මුදල් වර්ග ටික හරි එතකොට ඊළඟට තියෙනවා දැන් ওই විද්‍යුත් මුදල් වර්ග ওই එක එක විදිහේ විද්‍යුත් මුදල් වර්ග පාවිච්චි කරද්දී මේ 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 තව යටිතල පහසුකම් ටිකක් ඕන වෙනවා නිකන් විද්‍යුත් මුදල් කොට ওই කාඩ් එක නිකම්ම දඩස් ගාලා පාවිච්චි කරන්න බෑනේ කාඩ් වලින් ගණදෙනු කරන්න නම් ඒකට තව ඕනි වෙන අමතර දේවල් ටිකක් තියෙනවා ඒක තමයි යටිතල පහසුකම් विशेष සල්ලි දාන්න එකයි සල්ලි ගන්න එකයි ඊළඟට චෙක් දාන්න එකයි බිල් ගෙවන්න එකයි එන්න මැෂින් ගොඩක් තියෙනවා වෙනසල් ගෙවීම් විද්‍යුත් අවරුම් ජාල කියන්නේ කඩේ මුදලාලි ගාව තියෙන එක දැන් කාඩ් එකකින් ගෙවලා කඩෙන් බඩු ගන්න ගියාම ඒ අදාළ කඩේ තියෙන්නේ පැය අර කාඩ් එක දාන්න මැෂින් එක අර කොහොම සමහර වෙලාවට කොහොම නිකන් අතුල් වෙනවා සමහර වෙලාවට අර කොහොම ඇතුළට දානවා කාඩ් එක ඒ මැෂින් එක තියෙනවා හරි ඒක තමයි වෙනසල් ගෙවීම් විද්‍යුත් අවරුම් ජාල කියන්නේ ඊළඟට හෙලි බැංකින් අන්තර්ජාල බැංකුව එහෙම නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් මොන වගේ දේවලු තියෙනවා හරි ඒ වගේ ඉතින් ඔක්කොම ඕනේ තුන හතරක් මතක තියාගන්න හරිනේ හරි ඊළඟට තියෙනවා අපිට විශේෂ සටහන් කියලා ටිකක් දීලා අන් ඉතන ගන්න බලන්න දුක්ක විශේෂ සටහන් කියන්නේ
හරි ඕක බලන්න විශේෂ සටහන් කියලා තියෙන කොට බලන්න ඒක මම දීලා තින අර කෙලින්ම ඕගොල්ලන්ගේ සිලබස් එකේම දීලා නැහැ ඔටි කියලා දෙන්න කියලා අර ඒ වුණාට කොමස් කරන ළමයි හැටියට මේ පාඩමේ යම් යම් ප්‍රශ්න වලට උත්තර එහෙම ලියද්දි ඔය ටිකක් තෝරි වෙනවා ඒකයි ඔකේ තියෙනවානේ මේ මුදලේ ක්‍රය ශක්තිය කියන එක මුදලේ ක්‍රය ශක්තිය ඔබට කියනවා පුතේ මුදලේ සත්‍ය අගය කියලා කියනවා ක්‍රය ශක්තිය කියලා කියනවා සත්‍ය අගය කියලා කියනවා දැන් මුදලකට තියෙන අගයන් දෙකක් එකක් තමයි නාමික අගය අනික තමයි සත්‍ය අගය එහෙම නැත්නම් ක්‍රය ශක්තිය නාමික අගය කියන්නේ දැන් යම් කිසි මුදලක ඒ නම් කරලා තියෙන අගය දැන් උදාහරණයක් විදිහට දැන් රුපියල් 100ක් නම් මීට අවුරුදු 20කට විතර කලින් ඕගොල්ලන්ගේ ආච්චි ගාව හරි කා ගාව හරි රුපියල් 100ක් තිබුණා. ඒ 100 පොලේ දැන් තිබ්බ 100මනේ. යා 100ම තමයි. 500ක් නම් ඒ 500 ඒ කාලේ තිබ්බ 500යි. ඒක දැනුත් 500ව කියලාමනේ කියන්නේ. නෝට්ටුව වෙනස් වෙන්න පුළුවන් දැන් අලුතෙන් අර සල්ලි කෝල් ටිකක් ආපු වින්දා. ඒත් ඒක ඒ කාලෙත් 500යි දැනුත් 500යි. හැබැයි ඕකේ ඒ මුදල් ලේඛකේ මිලට ගන්න පුළුවන් බාණ්ඩ හා සේවා ප්‍රමාණය උදාහරණයක් විදියට එදා රුපියල් 500ට ගන්න පුළුවන් බඩු ටිකයි අද රුපියල් 500ට ගන්න පුළුවන් බඩු ටිකයි වැළුවා. එදා තරම් භාණ්ඩ සේවා ටිකක් ඒ රුපියල් 500ට අද ගන්න බැහැ. ඒක තමයි මුදලේ ඇත්ත අගය. එහෙම නැත්නම් සත්‍ය අගය, එහෙම නැත්නම් ක්‍රය ශක්තිය. නම් කරපු අගය නාමික අගය. යම් මුදල් ලේඛකයකින් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයද කියන මුදලේ ක්‍රය ශක්තිය. नामिक එදා රුපියල් 100 කොලේ රුපියල් 100 කියලා තමයි අපි කිව්වේ අදත් රුපියල් 100 කොලේට 100 කියලා තමයි කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපි එච්චර දුර ඈත හිතන්න ඕනේ නැහැ ගිය මාසේ වාහනයට තෙල් ගහපු මිලට මේ මාසේ තෙල් ගහන්න බෑ ගිය මාසේ රුපියල් 1000ට ගැහුවා නම් තෙල් ලීටර කොච්චරක් හරි මේ මාසේ රුපියල් 1000ට ඒ තෙල් ලීටර ගන්න ගන්න බෑ ඒ ගන්න ගන්නවා නම් ඊට වඩා වැඩි ගන්නට يعني ඒක තමයි ප්‍රේ ශක්තිය එන්න එන්න අඩු වෙනවා කියන්නේ මුදලේ ඇත්ත අගය අඩුවේගෙන යනවා හරි ආයෙකත් මතක තියාගෙන ලියන්න යම්කිසි මුදල් ලේඛකයකින් මිලට ගත හැකි යම්කිසි මුදල් ලේඛකයකින් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය යම්කිසි මුදල් ලේඛකයකින් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය භාණ්ඩ හා සේවා ප්‍රමාණය මුදලේ සත්‍ය අගේ හේවත් ක්‍රය ශක්තිය ලෙස හඳුන්වයි මුදලේ සත්‍ය අගේ හේවත් ක්‍රය ශක්තිය ලෙස හඳුන්වයි මුදලේ සත්‍ය අගේ හේවත් ක්‍රය ශක්තිය ලෙස හඳුන්වයි දැනගෙන ඉන්න එපා නැත්තම් දැන් කොමස් කරන ළමයා වුණාම දැන් මුදලේ ක්‍රය ශක්තිය එන්න එන්න අඩු වෙනවා කියලා යම් යම් තැන්වල මේ පාඩමේදීම කියනවා හැබැයි මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ මොකද්ද කියලා දෙන්නේ නැහැ එහෙම තේරුමක් නැහැ වර්තමාන මුදලේ අනාගත ක්‍රය ශක්තිය එන්න එන්න අඩු වෙනවා. ඉතින් ඒ අඩු වෙනවා කියන එකේ තේරුම දැන් ඔයගොල්ලෝ දන්නවද? මොකද්ද මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ? යම් මුදල් ලේඛකයකින් මිලට ගත හැකි භාණ්ඩ සේවා ප්‍රමාණය. ඒ ප්‍රමාණය එන්න එන්න අඩු වෙගෙන යනවා. ඉතින් හරි. විනිමය අනුපාතය කියන වචනේ අපිට හැමතැනකදීම හම්බ වෙන වචනයක්. මොකද්ද? විනිමය අනුපාතය. විනිමය අනුපාතය කියන්නේ මේකයි. දැන් රටවල් දෙකක මුදල් ලේඛක දෙකක් මාරු වෙන අනුපාතය. ලංකාවේ තියෙන රුපියල් ඇමරිකාවේ තියෙන ඩොලර් එතන මේ දෙක මාරු වෙන්නේ මොන අනුපාතයකද ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 200කටත් එහා යනවා ඉන්න ගන්නේ තියෙන අපේ නම් 200යි කියල ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එකක් ගන්න අපෙන් 200ක් දෙනවා ඒක තමයි අපේ තියෙන විනිමය අනුපාතය එකට 200ක් දීලා ගන්න ඉතින් රටවල් දෙකක මුදල් ලේඛක දෙකක් මාරු වෙන අනුපාතයක අපි කියනවා ඒක උඩ විනිමය අනුපාතය. ලංකාවේ ඇමරිකන් ඩොලර් එකක් රුපියල් කීයද කියන්නේ. හරිනේ. ආයෙත් බලන්න. එක් රටක ව්‍යවහාර මුදල් ලේඛකයක් තවත් රටක ව්‍යවහාර මුදල් ලේඛකයක් සමග
හුවමාරු කර ගැනීමේදී පිළිගන පිළිගනු ලබන සංඛ්‍යාත්මක සම්බන්ධයේ විනිමය අනුපාතය. ඊළඟට තියෙනවා මිල දර්ශක. මිල දර්ශක කියන්නේ ළමයි මේ බඩු මිල වැඩිවීම පෙන්වන්න භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම පෙන්වන්න හදන දර්ශකය. දැන් යම් කිසි මිලක වැඩිවීමක් පෙන්වන්න බැහැ නිකන්. වැඩිවීම කියන්නේ වෙනස් වීම වැඩිවීම කියන එක තනි ඉලක්කමකින් පෙන්වන්න නම් ඒකට හදනවා මිල දර්ශක කියලා. මිල දර්ශක. දැනට ලංකාවේ උද්දමනයේ වනින මිල දර්ශකය තමයි නව කොළඹ පාරිභෝගික මිල දර්ශකය. ඒකත් මතක තියාගන්න. දැනට ලංකාවේ තියෙන්නේ ඕක වර්තමානයේ. උද්දමනයේ වනින්නේ ඕකයි. ඒක විශේෂ රටහන් කියලා මම දීලා තියෙන්නේ අර වෙන තැන් වලට ඕනි වෙන්නේ වින්ද මේ. මේක අමුවෙන් මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේවා දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා වෙන වෙන තැන් වලදී. මුදලේ ප්‍රේශක්තිය කියන්නේ මොකද්ද? විනිමය අනුපාතය කියන්නේ මොකද්ද? මිල දර්ශකයක් කියන්නේ මොකද්ද? ඒවා වැදගත්. ඔන්න මුදල් කියන්නේ ටික හරි. දැන් පාඩමේ නම් මුදල් හා මුල්‍ය ආයතනනේ. මුදල් කියන කතාව හරි. මුදල් වර්ග ටික හරි. මුදලේ කාර්යයන් ටික හරි. හොඳ මුදලක ලක්ෂණ හරි. මේ ඔක්කොම ටික හරි. දැන් මේවා මේකමම පාඩම් පාඩම් කරලා ඉවර කරලා තියාගන්න 22 ළමයි කියලා අතක ගානින්න එපා. මොකද ඕගොල්ලන්ට කොරෝනා ඉවර වෙච්ච දවසක මේ ටික ආයෙ කම්ප්ලීට් කරගන්න පුළුවන්. එහෙම හීන තියාගන්න එපා. එහෙම වුණොත් හොඳයි. නොවුනත් විභාගේ එළියන්න පුළුවන් වෙන තත්ත්වයකට අපි ඉන්නේ ඉතින්. එහෙම හිතලා වැඩ කරන්න. දැන් මොකද කොරෝනා කී ගියා අපි ගෙවල් වලට වෙලා හිටියට අපිට නොදන්නාට දැන් අවුරුද්දකට වඩා ගිහිල්ලා මේ තියෙන්නේ. ඕගොල්ලන්ගේ 22 ළමයින් ගේම පන්ති පටන් අරගෙන කොරෝනා නිසා නවත්තන අවුරුද්දකටත් වඩා දැන් ගියා. අර ඔන්ලයින් හරි එහෙම මෙහෙන් අපි පස්සේ පටන් අරගෙන දැන් මේ කරපු හින්දා ඒකට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි ටික තාම ඒ ගැම්මේ යනවා. ඒත් ඉතින් අපේම පන්ති ඇවිල්ලා ඔන්ලයින් වලට සම්බන්ධ වෙන්න නැති ළමයි එහෙම්මම ඒ ගමන් කඩාකප්පල් වෙලා ඇති. විශේෂයෙන් ওই සිග්නල් ගේස් එකකින් ඒ නිසා මේ ඒවට දැන් ඉදිරි සති දෙක වගේ ඇතුළත රජයේ විසඳුමක් දෙනවා කියලා මම ආගෙන කියනවා. මෙයා කවුද? නාමල් රාජපක්ෂ. මේ මොනවාද ඔය ටිකක් කරන්න නාද කම්පියුටර් මැදිස්ථාන දානවා හරි මොකක් හරි මොනවා හරි කරන්න වෙනවනේ දැන් ඉතින් ආණ්ඩුවට. මොකද දැන් ලොකු ප්‍රශ්නයක් වෙලානේ මේක. කොරෝනා ඉවර වෙන පාටකුත් නැහැ. ළමයින්ට ස්කෝල් ටික අරින්න විදිහකුත් නැහැ. එනිසා ඉතින් හැමදේම ඩිජිටල් කරණයට ලක් කරන්න වෙනවා. ඉතින් තාම හරියට නොඋනේ පාසල් අධ්‍යාපනයේ අධ්‍යාපන පැත්තනේ. තරක්කු පවා ඔන්ලයින් විකුණන්න පණක් ගෙනල්ලා නම්මනම් මේ ටිකට ඒගොල්ලෝ හදාගත්තනේ. අනිත් දේවල් කොහොමද ඔන්ලයින් යනවා? බැංකු කටයුතු ටික ඔන්ලයින් යනවා අවුලක් නැහැ ඉච්චර. ඉන්ෂුරන්ස් අනම්මනම් ලයිට් බිල් ගෙවන ඒවා සේරම සාමාන්‍ය දෛනික කටයුතු ඔන්ලයින් යනවා. හරියට රජයේ වැඩ පිළිවෙලක් යටතේ නොවෙන්නේ අධ්‍යාපන කටයුතු විතරයි. ඉතින් අපි ටියුෂන් ගුරුවරු හින්දා අපි ඒවට ළමයින්ට මේ ඔන්ලයින් පන්ති ටික කරගෙන යනවා. පාසල් වලත් ඉතින් ඒක ගුරුවරුන්ගේ ඕනෑකමට ගොඩක් වෙලාවට කරන් යනවා. හැබැයි ඉතින් මේ සිග්නල් ප්‍රශ්නෙට විසඳුමක් අදාළ පහසුකම් නැති ළමයින්ට මොකක් හරි ක්‍රමවේදයක් ෆෝන් නැති ළමයින්ට ඒ වගේ මුකුත් නැහැනේ. ඒව හැදෙයි. මොකද දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපේ ජීවිතේ අපිට මේ පහු කරන්න තියෙන ගොඩක් අඩයින් ටික කොරෝනා එක්ක තමයි බහු කරන්න වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මේ යන යන විදියට. ඉවර වෙන පාටක් පේන දෙක් මානකවත් නෑ. එක එක ප්‍රභේදක ගා එනවා. ඒ එන හැම ප්‍රභේදයක්ම දෙන්නේ කියලා ලංකාවේ සුසුක් ගාලා ඉන්නවා. ආ මහාවර පොඩි රට වුණාට අර මෙව්ව ඇටේ කියලා කිව්වට ලෝකේ ලොකු ලොකු රටවල හැදෙන හැම ප්‍රභේදයෙම මේකේ ඉන්නවා තුන් හතර දෙනෙක්. ඒක හැදිච්චේ. ඒ හැමතැනින් මෙනවනේ මේක අර වටවෙච්ච ඇටේ ඉන්න සුදුසු ගාලා එන්න පුළුවන්. අනික අපේ වුන් එන ඕනි කෙනෙක් ගන්නවනේ ඇවිලෙන නැව හරි කමන්න ගෙන්න ගන්නවනේ ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා ඉතින් අපිට එහෙම ගොඩ එන මාර්ගයක් වෙන දෙයක් මානක නෑ. ඒ හින්දා ඕගොල්ලෝ දැනගන්න ඕනි මේවා මේ සාමාන්‍ය පන්තියේ වගේම ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. අයියට නම් ඊට වඩා හොඳට කර හැකියි. දැන් ටයිම් දිනවනේ ඇති වෙන්නේ. කියන්නේ උගන්නන ඒවා නිතර නිතර පාඩමක් කරන්න. දැන් මොන මුදල් කියන පැත්ත හරි. සල්ලි කියන ටික හරි. දැන් සල්ලිත් එක්ක කටයුතු කරන ආයතන සෙට් එක. ඒ කියන්නේ අපි කියන්නේ මුල්ලේ ආයතන.
මුල්්‍ය ආයතන කිව්වහම එකපාරට හැමෝටම මතක් වෙන්නේ මොකද? මුල්්‍ය ආයතන කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ බැංකු සෙට් එකේ. බැංකු කියන එකේ ටක් ගාලා ඔලුවට එන්නේ මුල්්‍ය ආයතනයක් වගේ ආ බැංකුව. හරි බැංකු කියන්නේ මුල්්‍ය ආයතන තමයි. හැබැයි බැංකු විතරක් නෙමෙයි. මුල්්‍ය ආයතන කිව්වහම පුතේ ගන්නෙ බැංකු විතරක්ම නෙමෙයි. අපේ රටේ මුල්්‍ය ආයතන පද්ධතිය එහෙම නැත්නම් මුල්්‍ය ආයතන සෙට් එක ගත්තාම උතන තියෙන ලොකු ලිස්ට් එකක් තියෙනවා. මුල්්‍ය ආයතන හැටියට ගන්න ඒවා ලොකු ලිස්ට් එකක් තියෙනවා දින. බැංකු හැටියට දැන් බැංකු කියන්නේ එතකොට බැංකු කිව්ව ගමන් අපි දන්නවනේ මුල්්‍ය ආයතන කියලා. බැංකු කියලා නම් කරලා දිනවා කට්ටියක්. බැංකු කියලා නම් කරලා තියෙන්නේ මොන කට්ටියද බලන්න. බැංකු හැටියට හඳුන්වන මුල්්‍ය ආයතන තමයි ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඒ තුන් දෙනා තමයි බැංකු කියන ගොඩේ ඉන්නේ. මොනවාද? ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉන්නවා බලපත්‍රලාභී වාණිජ බැංකු ඉන්නවා බලපත්‍රලාභී විශේෂිත බැංකු ඉන්නවා. ඒ තුන බැංකු. තැන්පතු බාර ගන්න අනෙකුත් මුල්්‍ය ආයතන. ඒ කියන්නේ බැංකු විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙන් තැන්පතු ගන්නෙ. හරිද? බැංකු කියන්නේ හරිනේ. ඒවා මුල්්‍ය ආයතන තමයි. මිනිස්සුන්ගෙන් තැන්පතු විදිහට සල්ලි ගන්න බැංකු නොවන වෙන ආයතන තියෙනවා. මොනවාද? බලපත්‍රලාභී මුදල් සමාගම්, සම්පකාර ග්‍රාමීය බැංකු, සනස. එතකොට අර බැංකුව බැංකුව කියලා අගට ඉවර වෙන ඔක්කොම බැංකු ගොඩට දාන්නේ නැහැ කියන්නේ නේ. බැංකු ගොඩේ ඉන්නේ තුන් දෙනා. ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍රලාභී වාණිජ බැංකුවයි බලපත්‍රලාභී විශේෂිත බැංකුවයි. ග්‍රාමීය බැංකු, සනස බැංකු, ෆිනෑන්ස් කම්පැනි. ඒ තුන් දෙනා ඉන්නේ තැන්පතු බාර ගන්නා වෙනත් මුල්්‍ය ආයතන කියන කොටේ. එනේ ඒ තුන් දෙනා අර බැංකු වල වගේම මිනිස්සුන්ගෙන් තැන්පතු හැම ගන්නවා. මේ බැංකු කියන වර්ගීකරණයට අයිති නැහැ. ඊළඟට ආයෙන්න විශේෂිත මුල්්‍ය ආයතන කියලා ලිස්ට් එක. බැංකුත් නොවන අර තැන්පතු බාර ගන්නා වෙනත් මුල්්‍ය ආයතන කියන ගොඩෙත් හිටපු නැති විශේෂිත සේවා සපයන මුල්්‍ය ආයතන. ඒ කියන්නේ ඒගොල්ලෝ එවිල්ලා එක එක විශේෂිත වෙච්ච දේවල් තමයි සපයන්නේ. දැන් කල්බදු සමාගම්, ලීසින් කම්පැනි කියන්නේ කල්බදු සමාගම්. ප්‍රාථමික අලෙවිකරුවෝ, කොටස් තැරවු කරුවෝ, ඒකක වාර වෙළඳපොළ අතරමැදි වේසායක ප්‍රාග්ධන සමාගම්. උන්වයි සෙට් එක ඇවිල්ලා විශේෂිත මුල්්‍ය ආයතන කියන කොටේ ඉන්නේ. හරි, විශේෂිත මුල්්‍ය ආයතන. ඊළඟට තව ඉන්නවා දිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතන කියලා කට්ටියක් ලංකාවේ. ඒවත් ඇවිල්ලා මිනිස්සුන්ගේ සල්ලි ඉදිරි කිරීම විදිහට ගන්නවා. හැබැයි ඒගොල්ලන්ට නම් කරලා තියෙන දිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතන කියලා. ඒ ඇයි ඒ දිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතන කියලා දාලා තියෙන්නේ? ඒ කියන්නේ පුතේ ඒව ඇවිල්ලා අර දිවිසුමක් යටතේ තමයි වැඩේ යන්නේ. يعني ඉදිරි කිරීම ගියාට නිකන් අර අනිවාර්යෙන් ඉතුරු කරන්න ඕනේ වගේ සිස්ටම් එකකට යනවා. දැන් රක්ෂණ ආයතන එහෙම එහෙම දැන් මම ඉන්ෂුරන්ස් එකක් දැම්මා කියලා හිතන්නකෝ. ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් එහෙම මම නිකන් ඉදිරි කිරීමේ කිනුමක සල්ලි දානවා වගේ නෙමෙයි. ඉන්ෂුරන්ස් එකේ වාරිකේ මම අනිවාර්යෙන් මාසයක් ගන්න දාන්නෙපා. ඒ නැත්තම් ඒ ඔක්කොම අප්‍රාණික වෙනවනේ. ඒතකොට නිකන් කිවිසුමක් යටතේ ඉතින් මම මටම තමයි අන්තිමට. මටම උනාට අනිවාර්යෙන් දාන්නෙපා. දැන් ඉදිරි කිරීමේ කිනුමක සල්ලි දැම්මත් මට. මම ඉන්ෂුරන්ස් එකකට ගෙව්වත් මට. හැබැයි ඉදිරි කිරීමේ කිනුමේ මට සල්ලි දාන්න බැරි නම් මට නිකන් හිටියේ. අම් බැඳිලා නේද? මේ රක්ෂණය ගෙල්ලනවා කියලා කියන්නේ දාන්නම වෙනවා. නැත්තම් අර දාපු ටික වැඩකුත් නැහැ නේ කලින් දාපු. ඒ වගේ අය ඉන්නවා. ගිවිසුමක් යටතේ මිනිස්සුන්ගේ සල්ලි ගන්න පුළුවන්. අර්ථ සාධක අරමුදල කො වගේ උන්නේ ඉන්නවා. දැන් ඉනර් සෙට් එකක් කියවනේ මෙතන. ඔවා නිකන් කටපාඩම් කරන්න එපා. අර නිකන් මේ ગાතා කාට පාඩම් කරන්න වගේ. බැංකු ගොඩේ ඉන්නේ මේ තුන් දෙනා බැංකු නොවන තැන් පතු ගන්න මේ වතු. එහෙම ඕනේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඔක්කොමලාගෙන අපිට මේ පාඩමේ විස්තර කතා කරන්න තියෙනවා. මහා බැංකුවෙන් පටන් ගත්තාම ඔය දැන් ඔතන කිව්වේ ලිස්ට් එක. ඔය ඔක්කොමලාගෙන හැඳින්වීමක් තියෙනවා. එතකොට ඉතින් මේ එක එක ආයතනවල වෙනස පොඩ්ඩක් හරියට ගලපලා තේරුම් ගත්තා නම් ඇති. වෙනස කියන්නේ මේකයි. දැන් ඔය දැන් ඔය බලපත්‍රලාභී මුදල් සමාගම් කියලා තියෙනවා. කල්පතු සමාගම් කියලා තියෙනවා. බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා තියෙනවා. බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලා තියෙනවා. ඔය කොයි කොයි විදිහට තිබ්බත්
මේ අපිට දැන් බැලූ බැලමට වෙනසක් පේන්නේ නැහැ. ඒ වාට අපි ගියා කියන්නකො මොකක් හරි වැඩකට. ඒත් අපිට එහෙම වෙනසක් තේරෙන්නේ නැහැ. කොහොම නිකන් එක වගේ තමයි. ප්‍රායෝගිකව ගත්තාම ඔය හැම එකකින්ම ඉතින් ඔය අපි කරගන්න සාමාන්‍ය දේවල් කරගත්තේ. අර වර්ග කරනකොට මේවා වෙනින් වශයෙන් වර්ග කරලා තියෙන්නේ අර ඒවා පටන් ගන්න යොදන්න තියෙන ප්‍රාග්ධනය ඒවා පටන් ගනිද්දි සපුරන්න ඕනේ නීතිමය කොන්දේසි ඒ වගේ දේවල් අනුව වර්ග කරලා තියෙනවා ඉතින් මේවා තමයි වාණිජ බැංකු මේවා තමයි විශේෂිත බැංකු මේවා තමයි මුදල් සමාගම් මේවා කල්පතු සමාගම් මෙහෙම කියන එහෙම වෙන් කරා කියලා නිකන් හාත්පසින්ම වෙනස් ආ දැන් ඔයා යන LB ෆිනෑන්ස් එක LB ෆිනෑන්ස් කියන්නේ මුදල් සමාගම් ඔයා යන පීපල්ස් ලීසින් එක ඒක කල්පතු සමාගම් දැන් ඔය දෙකට ගිහින් ආවයි කියලා ඔයාට LB ෆිනෑන්ස් එකේයි පීපල්ස් ලීසින් එකේ වෙනසක් තේරෙනවද නෑනේ ඔයාට වාහනයකට ලීසින් පහසුකම් දා ගන්න ඕන නම් LB ෆිනෑන්ස් එකේ දුත් පුළුවන් පීපල්ස් ලීසින් එකේ දුත් පුළුවන් HNB බැංකුවේ දුත් පුළුවන් සමසෙලුත් පුළුවන් ඒකයි මම කියන්නේ ඔක්කොමලා එකම දේවල් ටික තමයි කරන්නේ අර ඉතින් එක එක්කෙනාට ආවේනික වැඩ එකක් දෙකක් තියෙනවා ඒ වයින් තමයි මේගොල්ලෝ චූට්ටක් වෙනස් වෙන්නේ ඒ අරෙන්න ඕවට ගියාම ඔය උපස් ගන්න ඒවා තැම්පතුවක සල්ලි දාන ඒවා වාහනයකට ලීසින් එකක් දාන එක FD එකක් දාන මේවා කවුරුත් කරන ඔය සෙට් එකම ඔය ටික කරනවා ඒ නිසා ප්‍රායෝගිකව වෙනස තේරුම් ගන්න යන්න එපා ඔතේ විදිහට මේගොල්ලන්ව වෙන් කරන්නේ මෙන්න මේ තැන් වලින් කියන එක තේරුම් ගන්න. එතකොට ඇති. හරි. අපි මුලින්ම යමුකෝ දැන් ඔය මුල්ලේ ආයතන ලිස්ට් එකේ ඉන්න ප්‍රධානියා ලොක්කා. නැත්තම් ලොකු වෙක්කෙනා. කවුද? ඔය සෙට් එකටම ඉන්න ප්‍රධානියා ලොක්කා කවුද? ශ්‍රී ලංකා මහ බැංකුවේ. විශාල යාගින්ම පටන් ගමු කොහෙද? ලෝකලට මේ පාඩමේදී එතකොට මහ බැංකුව වෙන ඉගෙන ගන්න තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ බැංකුව ගැන පුතේ ඕගොල්ලන්ගෙන් මේ පාඩමේදී විභාගයට අහනවා නම් අහන්න පුළුවන් කරුණු තියෙනවා තුනක් මහ බැංකුව ගැන අහනවා එකක් තමයි මහ බැංකුවේ අරමුණු දෙක මහ බැංකුවේ අරමුණු තියෙනවා දෙකක් ඒ දෙක අහන්න පුළුවන් මහ බැංකුවේ කාර්යයන් කාර්යයන් ටික අහන්න පුළුවන් ඒකේ තියෙන ප්‍රධාන කාර්යයන් නියෝජිත කාර්යයන් කියලා වෙනම දෙකම ඕන ඊළඟට අහන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුව කොහොමද ව්‍යාපාර රටේතු වලට දායක වෙන්නේ ව්‍යාපාරිකයන්ට මහ බැංකුව කොයි විදිහටද දායක වෙන්නේ එහෙම අහන්න පුළුවන් ඔච්චරයි මහ බැංකුව ගැන වෙන මුකුත් ඕනේ නැහැ අපිට BS වල මේ A level මට්ටමේ ඔය තුන දැනගත්තා නම් ඉතින් මහ බැංකුවේ මුලින්ම මම දැන් කිව්වේ මොකක්ද අහන්න පුළුවන් කියලා අරමුණු දෙක දෙකයි කියන්නේ අරමුණක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැනට කරගෙන තියෙන දෙයක්ද අනාගතේ කරගන්න හිතාගෙන ඉන්න දෙයකටද අපි සාමාන්‍ය අරමුණක් කියන්නේ අනාගතේ කරගන්න ඉන්න දේවල්නේ අරමුණු කියන්නේ ඒතර මහ බැංකුව හැටියට ශ්‍රී ලංකා මහ බැංකුව හැටියට ඒවලගේ ටාගට් එක තමයි එකක් වෙන මේ ආර්ථික හා විල ස්ථායිතාවය මහබැංකුව බලාපොරොත්තු වෙන එක අරමුණක් තමයි ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මොකද්ද ආර්ථික හා මිල ස්ථායිතාවය මේ මුපත්තියේ තේරුම ආර්ථික හා මිල ස්ථායිතාවය කියන එකේ තේරුම ඒ කියන්නේ පුතේ රටේ තියෙන මිල මට්ටම තියෙන රටේ තියෙන සාමාන්‍ය මිල මට්ටම දැන් වර්තමානයේ වෙනකොට රටේ තියෙන සාමාන්‍ය මිල මට්ටම කාලෙන් කාලට එන්න එන්න මොනවා වෙනවද ඔයාලට පේන්නේ හැම දෙයකම සාමාන්‍ය මිල මට්ටම එන්න එන්න වැඩි වෙනවනේ මේන්නේ. එහෙම මිල මට්ටම එන්න එන්න වැඩි වෙන එකට අපි කියනවා පුතේ උද්දමනය කියලා. රටේ තියෙන මිල මට්ටම එන්න එන්න අඩු වෙනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? අවදමනය කියලා. ඉතින් උද්දමනය කියන එකත් රටකට හොඳ නෑ. අවදමනය කියන එකත් රටකට හොඳ නෑ. ලංකාවේ නම් ඉතින් මතකයි කාලේ අවදමනයක් නෑ. උද්දමනය විතරනේ ඉතින් ඉතින් මහ බැංකුවේ ඒක අරමුණක් හැටියට ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා මේ උද්දමනයයි අවදමනයයි දෙකම වෙන්න දෙන්නේ නැතුව මිල මට්ටම ස්ථාවරව තියාගන්න ඕනේ මේ දක්වා නම් කරගෙන නැහැ නේද ඉතින් හැබැයි අපිට පේනවනේ
එන්න එන්න හැම දෙයකම මිල මට්ටම වක් වෙනවාද අපිට වෙන්නේ මතක ඇති කාලෙක ඉඳලා වැඩි වෙන. එනි තාම මේ අරමුණ සාක්ෂාත් කරගෙන නැහැ. හරි. ඒක තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය. ඒ කියන්නේ රටේ මිල මට්ටම ස්ථාවරව තියාගන්න. වැඩි වෙන්න දෙන්නේ නැහැ. හරි. අඩු වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි අරමුණ තමයි මුල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. මුල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. उपकरण मूल्य आयतन මුල්‍ය උපකරණ තියෙනවා මුල්‍ය වෙළඳපොළවල් තියෙනවා මේ ඔක්කොම එකට ගත්තහම අපි ඒකට කියනවා රටක මුල්‍ය ක්‍රමය කියලා මුල්‍ය ක්‍රමය කියනවා ඔකට මුල්‍ය පද්ධතිය කියනවා කොහොම කිව්වත් එකයි රටේ තියෙන මුල්‍ය ආයතන ටිකයි මුල්‍ය උපකරණ ටිකයි මුල්‍ය වෙළඳපොළවල් ටිකයි ඒ ඔක්කොම ගත්තහම අපි කියනවා ඒක තමයි රටේ මුල්‍ය ක්‍රමය මෙන්න මේ ටික කිසිම බලපෑමකට ලක් වෙන්නේ නැතුව प्रश्न आवत्ल्य आयतन टिकाई मूल्य उपकरण टिकाई मूल्य वेलपैमें महाबैंको මහබැංකුවේ වැඩවලට ඇඟිලි ගහලනේ මහබැංකුවේ දේවල් වලට ඒගොල්ලෝ බලපෑම් කරලානේ කියන්නේ ඉතින් කොහෙද ඔරොත්තු දීමේ කියලා ඒක ආරමුණක් විදිහට තියෙනවා ඒක කිසිම බලපෑමකට යටත් වෙන්නේ නැතුව මහබැංකුවේ මේ මේ රටේ මුල්‍ය ආයතන ටිකයි මුල්‍ය උපකරණ ටිකයි මුල්‍ය වෙළඳපොළවල් ටිකයි තියා ගන්නවා කියන්නේ ආරමුණක් තමයි ඉතින් තාම කරගෙන නැන්නේ බලපෑමට ලක් වෙනවා අපිට පේන හරි महाबैंकुवे प्रधान आर्थिक मूल्य क्रम अटे आर्थिक बलपैमकिया मूल्य क्रम इलंका महाबैंकुवे मुद्दी श्रीलंका महाबैंक स्थापित करोस्तु दिन आरंभ करते श्रीलंका में व्यवती व्यवहार मुदल मंडल क्रमे श्रीलंका महाबैंक प्रथम अधिपति हुए जॉन नेक्स्टर महता पस्तरेक समन्वित मुदल मंडल मगिन महाबैंक संविधान पटेत सिदुगरे नातर इम मुदल मंडले महाबैंक अधिपति मुदल मात्यांशे लेखा सह पत्कल सामाजिक तिदिनेग्यन समन्वित महाबैंकुवे पलवेनी अधिपति कौद जॉन नेक्स्टर वर्तमान के नाम विभाग लंगेला मतक त्यागमेनवाणी इतना महाबैंकुवे तन कलमनाकरण कटे सिद्धवे तनि मेनेजर के पसने मुदल मंडल अखिलमा मेनेजेंट ये पसदनेमा महाबैंक अधिपति अनेक्कीना मुदल अमात्यांशे लेख ඊට අමතරව තව තුන් දිනක් අමාත්‍යවරයා විසින් පත් කරනවා. ලොකුම පහයි. මහා බැංකුවේ අරමුණ. කියන්නේ පළවෙනි අරමුණ ආර්ථික හා මිල ස්ථායීතාවය. පළවෙනි එක කියන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවය. දෙවෙනි එක කියන්නේ මුල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ආර්ථික හා මිල ස්ථායීතාවය ඊළඟට මුල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. එක අපි විස්තරේ බලමු
आर्थिक हा मिल स्थायिता देशीय मुदले अगे स्थावरो पौत्वागिनी सुरक्षित गिरी मिल स्थायिता मेतुली उद्दमन अवदमन तत्वंगेन तरो आर्थिक पौत्वागिनी अपेक्षा गिरी उद्दमने अड़मट्टमक पवतन आर्थिक हूं क्रियात्मक उद्दमने अवदमने पालने करणगत वितन वे मुल्य क्रमे स्थायिता आर्थिक वरोत्तुदीमे हेकिया मुल्य पद्धति स्थायिता सहनीम मुल्य पद्धति सुरक्षितता अतिगिरी मूल्य पद्धति वचने मूल्य क्रम मूल्य पद्धति मूल्य पद्धति मेन मेतु दागेमेत सकल वाला मेतु मूल्य पद्धति हेमेत मूल्य क्रमेगी मूल्य पद्धति मूल्य क्रमेगी मूल्य आयतन मूल्य उपकरण मूल्य वेलपल वाली तुण मूल्य आयतन मूल्य उपकरण मूल्य वेलपल मूल्य आयतन मूल्य उपकरण मूल्य वेलपल प्रेमण महाबंगुवे कार्यांटिक वशे कथा करती अभी भागु